ලෞතුරා බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙලා දේශනා කරන ධර්මය පරියාප්ති ශාසනය පරියාප්ති ශාසනය දේශනා කළාම පරියාප්ති කියන්නේ පිළිවෙත් ප්‍රතිපත්තිය පුරන්න පුළුවන් ප්‍රතිපත්තිය පුරනකොට ප්‍රතිපත්ති ශාසනය පූර්ණ වෙනවා එතකොට පරියාප්ති ශාසනය අහලා ප්‍රතිපත්තිය පුරනකොට ප්‍රතිපත්ති ශාසනය පුරනකොට මගපල ප්‍රතිවේද කරනවා ඒ අනුව මේ බුද්ධ ශාසනයේ ත්‍රිවිධ ශාසනයක් තියෙනවා පරියාප්ති ශාසනය ප්‍රතිපත්ති ශාසනය ප්‍රතිවේද ශාසනය බෞද්ධ කැටියට මේ පිළිබඳව යම් දැනගැනීමක් අවශ්‍යයි මොකෝ පරියාප්ති ශාසනය හරියට තේරු නොගෙන ප්‍රතිපත්තිය පුරන්න බෑ පරියාප්ති ශාසනය වැරදි වුණොත් ප්‍රතිපත්තිය වැරදි වෙනවා ප්‍රතිපත්තිය වැරදි වුණොත් මගවල ප්‍රතිවේද කරන්න බෑ මේ තුනම නිවැරදිව පරියාප්ති ශාසනය දැනගන්නත් ඕන ප්‍රතිපත්තිය පුරන්නත් ඕන මගවල ප්‍රතිවේද කරන්නත් ඕන ඒ නිසා පළමු වන පියවර තමා පරියාප්ති ධර්මයේ පරියාප්ති ශාසනය මේ බුද්ධ දේශනාවේ පරියාප්ති ශාසනය කොටස් පහකට බෙදෙනවා පරියාප්ති ශාසනය මූලික වශයෙන් කොටස් පහකට බෙදෙනවා මූල ධම්ම පරියාය සබ්බ ධම්ම මූල ධම්ම පරියාය ඒ වගේම සබ්බ ආසව සංවර පරියාය ඒ වගේම ධම්ම අනුධම්ම පරියාය නිබ්බේධික පරියාය සහ ධම්ම අනුධම්ම පරියාය පහක් තියෙනවා සබ්බ ධම්ම මූල පරියාය ධම්ම අනුධම්ම ධම්මානු ධම්ම පරියාය ඒ වගේම සබ්බ ආසව සංවර පරියාය නිබ්බේධික පරියාය ධම්මානුධම්ම පරියාය පරියාප්ති ශාසනයේ කොටස් පහකට බෙදෙනවා මේ කොටස් පහට අදාළව ත්‍රිපිටක ධර්මයේ බුද්ධ දේශනාවේ සූත්‍ර ධර්ම දේශනා කරලා තියෙනවා බුදුහාමුදුරුව මේ මූල ධම්ම සබ්බ ධම්ම මූල පරියාය දේශනා කරන්න දේශනා කළ සූත්‍රය තමයි මජ්ක්‍ධිම නිකායේ පළමු වෙන සූත්‍රය සබ්බ ධම්ම මූල පරියාය සූත්‍රය ඊට පස්සේ ධම්ම පරියාය දේශනා කරන්න දේශනා කරපු සූත්‍රය තමයි සේවිතබ්බා අසේවිතබ්බා සූත්‍රය තවත් සූත්‍ර තියෙනවා නමුත් මූලික වශයෙන්ම ගැඹුරින් හරය විග්‍රහ කරලා තියෙන්නේ සේවිතබ්බා අසේවිතබ්බා දෙපැත්ත විග්‍රහ කරලා ඊට පස්සේ සබ්බ ආසව සංවර පරියාය විග්‍රහ කරන්න සබ්බාසව සූත්‍රය දේශනා කරලා තියෙනවා නිබ්බේධික පරියාය දේශනා කරන්න සූත්‍ර ධර්ම ගණනාවක් තියෙනවා එයින් අපි එකක් දෙකක් තෝරගන්නවා ඒවා ඔබට දේශනා කරනවා අවසාන වශයෙන් ධම්මානුධම්ම පරියාය ප්‍රතිපදාව දේශනා කරන්න සූත්‍ර ධර්ම ගණනාවක් තියෙනවා එතන අද අපි බලාපොරොත්තු වෙන්නේ ඔබට මේ ධම්ම පරියාය විග්‍රහ කරපු සේවිතබ්බා අසේවිතබ්බා සූත්‍රය දේශනා කරන්න ඔබ භාවනාවක් කරනවා නම් භාවනා කරලා මගපල් ලබන්න බලාපොරොත්තු වෙනවා නම් මේ කෙලෙස් මුල් තුන උදුරන්න උපකාර වෙන්නේ මේ සේවිතබ්බා අසේවිතබ්බා ධම්මපරියාය නිවැරදිව තේරුම් අරගෙන ඒ අනුව පිළිවෙත ප්‍රතිපත්තිය පුරණය කරොත් මගපල ප්‍රතිවේද කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔබට හොඳට මේ සේවිතබ්බා අසේවිතබ්බා ධම්මපරියායෙන් බුදුහාමුදුරුව දේශනා කළේ මොකද්ද කියලා තේරුම් ගන්න ඕන. මේක තේරුම් ගන්නා තාක්කල් ඔබ දන්නේ නැහැ මොකද්ද සේවිතබ්බා අසේවිතබ්බා. මේ සේවිතබ්බා අසේවිතබ්බා කියන දෙක තේරුම් ගන්න ඕන. ඔබට ඇහැට කන්ට නාසයට දිවට කයට මනට අරමුණු වන සියලු දේවල් එක්ව ආශ්‍රය කළ හැකි සේවිතබ්බා
එක ආශ්‍රය නොකර බහැර කළ යුතුයි අසේවිතබ්බා. සේවිතබ්බා සේවිතබ්බා කියන්නේ අස්සපස්ස. අස්ස කියන්නේ ආශ්‍රය, පස්ස කියන්නේ ප්‍රහාණය. එහෙම නැත්නම් කරණීය ආකරණීය. කළ යුතු ධර්ම සේවිතබ්බා ධර්ම, නොකළ යුතු ධර්ම අකරණීය ධර්ම. එහෙම නැත්නම් ආනපාන. එතකොට මේ බුද්ධ දේශනාවේ මාගදී භාෂාවේ ආනපාන අස්ස පස්ස කරණීය අකරණීය සේවිතබ්බා අසේවිතබ්බා සුව අසුව මේ වගේ තව නොඑක් වචන වලින් දෙපැත්ත විග්‍රහ කළා තියෙනවා දෙපැත්තක් තියෙනවා දෙපැත්තම දැනගන්න ඕන දෙපැත්තම කරන්න ඕන එක පැත්තක් කරලා හරියන්නේ නැහැ ආශ්‍රය කිරීම විතරක් ප්‍රමාණවත් නැහැ ප්‍රාණය කිරීමත් කරන්න ප්‍රාණය කිරීම විතරක් ප්‍රමාණවත් නැහැ ආශ්‍රය කළ යුතු දේ ආශ්‍රය කරන්න ඕන ඒක ඔබට ඉස්සරහට හොඳට තේරෙයි ඒ නිසා මේ සේවිතබ්බා අසේවිතබ්බා සූත්‍රය මේකෙත් ආරම්භ කරන්නේ දැන් මේ තියෙනවා මේ අපේ කම්පියුටර් එකේ සේවිතබ්බා අසේවිතබ්බා සූත්‍රය එවන් මේ සුතං මම මෙන්න මේ විදියට මේක බුදුහාමුදුරන්ගෙන් ඇහුවා කියලා ආනන්ද හාමුදුරුව තමයි කියලා තියෙන්නේ ඒකන් සමය එක්තරා කාලික සවැත් නුවර සාවත්තියන් විහෙරටි දේතුවානේ අනාථපිණ්ඩිකස් ආරාමේ භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ මේ සූත්‍රය දේශනා කළාලු මෙතෙන්දී භගවතෝ පච්චස්සෝසුං භගවා එතද වෝච භාග්‍යවතුන් වහන්සේ මෙන්න මේ ආකාරයට දේශනා කළා සේවිතබ්බා අසේවිතබ්බං වෝ භික්කවේ ධම්මපරියායං දෙසිස්සාමි ධම්මපරියායං දෙසිස්සාමි මෙන්න ධම්මපරියාය දේශනා කරනවා මේ ධම්මපරියාය සේවිතබ්බා අසේවිතබ්බා මේ ධම්ම මේක ඇත්ත වශයෙන්ම දැන් පස්සේ කාලෙක ත්‍රිපිටකේ මේවට නම් දාලා නැහැ දැන් ඔබට ඒ මුල් ත්‍රිපිටකය මේ ලංකාවේ නැහැ කොහෙවත් බලන්න මේ ලංකාවේ ඒ මුල් ත්‍රිපිටකය නැහැ ඒ මුල් ත්‍රිපිටකයේ තියෙන්නේ පෙළ ඒ පෙළ දහම ඉදිරිපත් කරපු මුල් ත්‍රිපිටකයේ ඔයවත් සූත්‍රයකට නමක් දාලා නැහැ නමුත් පස්සේ කාලෙක ඔය මේ කෘතඥන පුද්ගලයෝ මේ ඒ ත්‍රිපිටකයේ ආශ්‍රයෙන් අද ඔය භාවිතයේ තියෙන අර මෛත්‍රීපාල සේනානායක අර ධම් මාතලේ ගිහිල්ලා ජාතික උරුමයක් කරේ වැරදි ත්‍රිපිටකයක් ඒ වැරදි ත්‍රිපිටකයේ තියෙනේමට මාතෘකා දාලා තියෙනවා වචන කඩලා තියෙනවා ඒක පෙළ නැහැ ඒක එක පෙළට නැහැ නමුත් ඔබට අපි ත්‍රිපිටකය පෙන්නනවා මෙතන සමහර විට අද දවල් ධර්ම දේශනාව අවසාන වෙනකොට හරි හෙට හරි කොයි වෙලාවක හෝ ත්‍රිපිටකය එංගලන්තේ තියෙන මුල්ම ඔරිජිනල් ත්‍රිපිටකය ඔබට පෙන්නනවා ඒක කොහෙවත් කඩලා නැහැ ඒක කොහෙවත් නම් දාලා නැහැ ඒක කොහෙවත් මාත්‍රිකාවක් දාලා නැහැ ඇත්ත වශයෙන්ම මේ සූත්‍රය ධම්මපරියාය සූත්‍රය කියලායි දාන්න ඕන නමුත් ඒ මිනිස්සු දාලා තියෙන සේවිතබ්බා සේවිතබ්බා සූත්‍රය කියලා එමනනම් ධම්මපරියාය දේශනා කළ සේවිතබ්බා සේවිතබ්බා සූත්‍රය කියලා ගමන වැඩි හොඳයි මේක ධම්මපරියායයි දේශනා කළා කියලා මේ ධම්මපරියාය මිනිසෙක් හැටියට ඔබ ත්‍රිපිටකයේ කියවන පුද්ගලයෙක් හැටියට තේරුම් ගන්න ඕනේ මේක තියෙන ධම්මපරියාය මොකද්ද මේ ධම්මපරියාය කියලා ඊට පස්සේ මේ ධම්මපරියායන් දෙසිසාමි දේශනා කරනවා තං සුනාත මේක හොඳට අහගන්න තං සුනාත සාදුකං මනුෂිකරෝත මේක හොඳට හිතේ ධාරණය කරගන්න බාසිසාමි මේක භාවිතයට ගන්න අභ්‍යාස කරන්න එක්සයිස් කරන්න මේක ජීවිතේ හැම අවස්ථාවකම භාවිතයට ගන්න එකයි බාසිසාමි කියන්නේ මෙහෙම බුදුහාමුදුරුවෝ කියලා කරුණු තුනක් කිව්වා මේ ධම්මපරියාය මම දේශනා කරනවා මේක හොඳට අහගන්න මේක හොඳට ධාරණය කරගන්න මේක තියෙන කාරණු කාරණා තේරුම් අරගෙන මේක භාවිතයට ගන්න පියවර තුනක් අහගන්න දැනගන්න තේරුම් ගන්න භාවිතයට ගන්න දැන් අද වෙලා තියෙන්නේ මේක කියවනවා
තේරුම් ගත්තද නැද්ද කියන්න දන්නේ නැහැ. භාවිතයක් නැහැ. අද භාවිතයේ බිඳුවයි. භාවිතයට නොගෙන අර ප්‍රතිපත්තිය පුරන්න බෑ. අර පිළිවෙත පුරන්න බෑ. පරියාප්ත සාසනය තේරුම් ගත්තේ නැතුව ප්‍රතිපත්ති සාසනය පූර්ණ කරන්න බෑ. ප්‍රතිපත්තිය නැති කල මගඵල ප්‍රතිවේද කරන්නට බැරිය. ඉතින් ඒක නිසා අද බොහෝ බුද්ධ ආගමේ ස්වාමීන් වහන්සේලා මේක නොදැන අර පිරිත් හැටියට සජ්ජායනා කරනවා, ගාත හැටියට ගීතිකා හැටියට ගායනා කරනවා, ඒ වගේම යාතිකා හැටියට යදිනවා. ඒවා කරනවා. හැබැයි මේ ධම්මපරියාය භාවිතයට ගන්න මේක හරියට අර වෙද මහත්තයා හොඳ බේස් සීට්ටුවක් ලියලා දුන්නා. වෙද මහත්තයා බොහොම හොඳ අද්දුටු ප්‍රත්‍යක්ෂ බේස් සීට්ටුවක් ලියලා දුන්නා. මේ බේත් සීට්ටුවේ තියෙන බේත් හදාගෙන බොනවා වෙනුවට භාවිතා කරනවා වෙනුවට බෙද මහත්තයාව වර්ණා කරනවා, බේත් සීට්ටුව වර්ණා කරනවා, බේත් සීට්ටුව කියවනවා, හැමදාම කියව කියව උඩේ උඩ හොඳට උඩ තැනක තියලා දුන් අල්ලාල්ල හොඳ බෙද මහත්තයා හොඳ බේත් සීට්ටුව කියනවා. හැබැයි ලෙඩේ හොඳ වෙන්නේ නැහැ. ලෙඩේ හොඳ වෙයිද? නැහැ. ලෙඩේ හොඳ වෙන්න නම් ඔය බේත් සීට්ටුව එක වරක් කිව්වහම ඇති හොඳට තේරුම් අරගෙන ඕකේ තියෙන බේත් හොයලා ඒ කියන විදියට තම්බල හදලා බොන්න ඕන. අර භාවිතය ඒකයි. භාවිතයක් නැතුව නිවන් මඟ ඵල ලබන්න බෑ. මේ තුනම තියෙන්න ඕන. බේත් සීට්ටුවත් ඕන, බේත් සීට්ටුව කියලා තේරුමක් ගන්නත් ඕන, බේත් හොයා ගන්නත් ඕන. ඒවා හරියට නිවැරදි විදියට තම්බල හදලා බොල්ල බොන්ඩත් ඕන. ඒකයි බාස්ටබ්බා. මේ පියවර තුනම නැතුව මඟ ඵල ලබන්න බෑ. බුදුහාමුදුරුව මේක පැහැදිලිව පිරිසිදුව දේශනා කළා. ඊගාවට මේ පිළිබඳව මේ සේවිතබ්බා අසේවිතබ්බා ද්වතාවය දෙපැත්ත ආශ්‍රය කළ යුතු දේ තමා සේවිතබ්බා ධර්ම, බැහැර කළ යුතු දේ තමා අසේවිතබ්බා ධර්ම. දැන් මේ සේවිතබ්බා අසේවිතබ්බා විග්‍රහ කරලා කොටස් පහකට ඔබ දෛනිකව දිනපතා කරන කියන හිතන දේවල්, මේ ආශ්‍රය කළ යුතු සහ ආශ්‍රය නොකර යුතු දේවල් කොටස් පහකට බෙදලා බුදුහාමුදුරුව පෙන්නුවා. දැන් මේකේ ওই කොටස් පහ තියෙනවා. පළවෙනි එක කාය සමාචාරං පාහං. කාය සමාචාරං පාහං භික්කවේ ද්විදේනං වදාමි. දෙආකාරයි. ද්විදේනං කියන්නේ ද්විදේන කියන්නේ දෙවිදියාකයි. දෙආකාරයි. දෙවිදියායි වදාමි. සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි. ආශ්‍රය කළ යුතු දේවලුත් තියෙනවා. මේ කාය සමාචාර අසේවිතබ්බන් බැහැර කළ යුතු දේවලුත් තියෙනවා. ඒ වගේම දෙවෙනි එක වචී සමාචාරම් පාහං භික්කවේ ද්විදේ නම් වදාමි. වචනයෙන් කරන කියන කතා කරන දේවල්. ඒ වගේම තුන්වෙනි එක මනෝ සමාචාරම් පාහං භික්කවේ ද්විදේ නම් වදාමි. තුන්වෙනි හතරවෙනි එක චිත්තූපපාදම් පාහං භික්කවේ ද්විදේ නම් වදාමි. පස්වෙනි එක සංඥාපටිලාභම් පාහං භික්කවේ ද්විදේ නම් වදාමි. හයවෙනි එක දිට්ඨිපටිලාභම් පාහං භික්කවේ ද්විදේ නම් වදාමි. අවසාන එක අත්ථභාව පටිලාභම් පාහං භික්කවේ ද්විදේ නම් වදාමි. මෙතන මේ හතක් තියෙනවා. කාය සමාචාරම් පාහං, වචී සමාචාරම් පාහං, මනෝ සමාචාරම් පාහං, චිත්තූපපාදම් පාහං, සංඥා පටිලාභම් පාහං, දිට්ඨි පටිලාභම් පාහං, අත්ථභාව පටිලාභම් පාහං. මේ හතේම ඔබට ඔය පොතේ තියෙනවා, මේ කම්පියුටර් එකේ තියෙනවා. ඔය හතේම අවසානිත වචනයක් තියෙනවා, පාහං. කාය සමාචාරං පාහං, වචී සමාචාරං පාහං, මනෝ සමාචාරං පාහං, චිත්තූපපාදම් පාහං, සංඥා පටිලාභම් පාහං, දිට්ඨි පටිලාභම් පාහං, අත්ථභාව පටිලාභම් පාහං. මේ පාහං කියන වචනේ හොඳට තේරුම් ගන්න ඕනේ. මේක තමයි වැදගත්ම වචනේ.
මොකද්ද පාහන් කියන්නේ? දැන් හාල් පාහිනවා. අපි දැන් හොඳට දන්නා වචනයක් මොකද්ද? අර කර්කස ගුරුට්ට එහෙම නැත්නම් රොඩු බොඩු ගතිය සුද්ධ කරන්නේ මොකද කරන්නේ? පාහන්. අපි බුද්ධ දේශනාවේ මාගදී භාෂාවේ සිංහල භාෂාවෙන් කියනවා පැහැදීම. දැන් ඔබේ හිත පැහැදෙන්න ඕන. පාහන් කියන්නේ පැහැදීම. එහෙම නැත්නම් පිරිසිදු තත්වයට පත් කරගන්න. එතකොට මේ කිලුටු සිත පැහැදෙන්න පිරිසිදු වෙන්න පාහන් ඕන. එතකොට මේ පාහන් කියන එක හුඟක් වැදගත් වචනයක්. මේ පාහන්න පුළුවන් වෙන්නේ, පහරින්න පුළුවන් වෙන්නේ, පිරිසිදු කරගන්න පුළුවන් වෙන්නේ දෙආකාරයකින්. බුදුහාමුදුරුවෝ මේක පැහැදිලිව කිව්වා දෙකක්ම ඕන, දෙපැත්තක්ම ඕන, දෙආකාරයක්ම ඕන. මොකද්ද? සේවිතබ්බම්පි අසේවිතබ්බම්. එකකින් විතරක් පාහන් වෙන්නේ නැහැ, පැහැදෙන්නේ නැහැ, හිත පහදින්නේ නැහැ, පිරිසිදු වෙන්නේ නැහැ. අර දෙකක් තියෙනවා. හොඳට දැන් ඔබ දන්නවා දෙකක්. සබ්බපාපස්ස අකරණං එකක්, කුසලස්ස උපසම්පදා දෙක, සචිත්ත පරියෝ දපණ. දෙකක්ම ඕන. හැම තැනකම කොහේ බුදුහාමුදුරුව කොයි ධර්මයක් දේශනා කළත් මේ දෙපැත්තක් දේශනා කරලා තියෙනවා. ඒ දෙපැත්ත අස්සපස්ස, ආනපාන, කරණීය අකරණීය, සේවිතබ්බා සේවිතබ්බා, සුව අසුව, මේ ඔක්කොම ඔබ දෙපැත්තක් තේරුම් ගන්න. දැන් ඔබ මේ දෙපැත්තක් තේරුම් ගත්තාම මේ කාය සමාචාරං කිව්වේ ක්‍රියාවෙන් කරන දේවල්, ක්‍රියාව නිසා කරන දේවල්. කයින් කරන කාය සමාචාර කිව්වේ ඒකයි. ක්‍රියාව නිසා වචනයෙන් කරන දේවල් වචී සමාචාර, මනෝ මනසින් කරන දේවල් මනෝ සමාචාර, ඒ වගේම චිත්තූපපාදං හිතේ උපදින දේවල් දිගේ අර සංචේතන පාත්ල කරන දේවල් චිත්තූපපාදං සංඥාපටිලාභෙන් ඔය ඇහැට රූප සංඥාවක් වෙනවා, කණ්ඩ සද්ද සංඥාවක්, නාසයට ඒ සංඥා නිසා තමන් ගීතේ ඇති වෙන වෙනස නිසා ඒකත් පහදා ගන්න ඕනේ. ඒ වගේම දෘෂ්ටියක්. දැන් ඔබ සියලු පෘථග්ජන පුද්ගලයෝ දිට්ඨිගත වෙලා තියෙනවා. දැන් යම් මිම්මක් මානයක් කෝඩුවක් හදාගෙන ජීවත් වෙන්නේ. ඒකයි දිට්ඨිගත වීම කියන්නේ. එතකොට ආකල්පයක් තියෙනවා. දිට්ඨිගත වෙලා මිම්මක් හදාගෙන, කෝඩුවක් හදාගෙන ඔබ සියලු දෙනා අරහත් ඵලයට පත් වෙනකන් යම් ආකාරයක දිට්ඨිගත වීමක් තියෙනවා. දිට්ඨිය සාමුලින්ම සදාටම ඉවරන්නේ අස්මාන ඉවරුණාම. නමුත් සෝතාපන්න ඵලයට පත් වෙනකොට දිට්ඨින් උජුං කරෝති, එනන දසනා පහතබ්බා, අර දැක්ම පිරිසිදු කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක නිසා දිට්ඨි පරිලාභං පාහං, ඒක ඊට පස්සේ අත්ත්වභාව පරිලාභං මමත්වය, මඥතාවය මගේ කොට ගැනීම, ඒකෙනුත් මිදෙන්න ඕන, ඒකත් පිරිසිදු කරගන්න. එතකොට මෙතන මේ කියලා තියෙන්නේ පිරිසිදු කරගත යුතු හතක්. හතේම තියෙනවා දෙපැත්තක්. සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි. ආශ්‍රය කළ යුතු දේකුත් තියෙනවා, බෑර කළ යුතු දේකුත් තියෙනවා. ඔබට දැන් මොකද්ද මේ ආශ්‍රය කළ යුතු දේ, මොකද්ද බෑර කළ යුතු දේ? අපි හිටමු ඔබේ ඇහැට, කනට, නාසයට, දිවට, කයට, මනට ඕන ඔය හයට ඕන වෙලාවක ඕන තැනකදී ඕන ඉරියව්වකදී ඉඳගෙන ඉන්නකොට, හිටගෙන ඉන්නකොට, යනකොට, එනකොට, කනකොට, බොනකොට, නානකොට, වැසිකිලි වැසිකිලි යනකොට, වාහනයක් කෙලවනකොට, කාර්යාලය වැඩ කරනකොට, කුඹුර උදැල්ලෙන් වැඩ කරනකොට, ඕනම වෙලාවට ඔබේ ඕනම වෙලාවක ඔබේ ඇහැට ඔබට සංඥාවක් ලැබෙනවා. අප්‍රියමීරි දෙයක් ලැබුණොත් ඔබට තරහක් වෙනවා. ප්‍රිය මනාප දෙයක් ලැබුණොත් ඔබට තණ්හාවක් වෙනවා. කැමැත්තක්, ආසාවක් වෙනවා. මේ දෙකම අන්තවාද. මේක අර තරහක් ආවොත් අප්‍රියමීරි දෙකක් දැකලා මේ තරහ එවලෙම අස් කරන්න ඕන, අයින් කරන්න ඕන, පහතබ්බා කරන්න ඕන, අසේවිතබ්බා, සේවනේ නොකර අයින් කරන්න ඕන. හැබැයි ඒක
එකක් විතරයි එක පැත්තක් විතරයි තාම් පාහන් උනේ නැහැ පාහන් වෙන්න නම් හිතේ තරහ අයින් කරලා මෛත්‍රිය හිතට ගන්න ඕන දැන් නම් මොකද වෙන්නේ තරහ විතරක් අයින් කළොත් මොකද වෙන්නේ එන එන තරහ අයින් කරනවා හිත හිස් වෙනවා හිත හිස් වෙනවා මෛත්‍රිය ගත්තොත් හිත මෛත්‍රියෙන් පිරෙනවා තරහ එන්නේ ඉඩක් නැහැ මේක හොඳට තේරුම් ගන්න ඕන එතකොට මේ තරහ කොමාරි දත් මිටි කාලා මොනවා මොනවා හරි කළා තරහ අයින් කළාට වැඩක් නැහැ මොකද හිත හිස් වෙනවා අසංය වෙනවා ඒ හිත හිස් වෙන එක නවත්තන්න මෛත්‍රියෙන් හිත පුරව ගන්න ඕන මෛත්‍රියෙන් හිත පුරව ගත්තොත් තරහ එන්නේ ඉඩක් නැහැ මේ දෙකම කරොත් හිතේ අර සචිත්ත පරියෝදපණන් එහෙම නැත්නම් පාහන් පිරිසිදු බව පැහැදීම ඇති වෙනවා තරහින් කළාට විතරක් ඒක ආනපාන නැහැ ඒක විතරයි තියෙන්නේ පාන විතරයි තියෙන්නේ ආන නැහැ පස්ස විතරයි තියෙන්නේ අස්ස නැහැ ඉතින් ඒක නිසා මේ දෙපැත්ත දුවිදේ නම් වදාමි සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි තංච අඤ්ඤමඤ්ඤං කාය සමාචාරං තංච අඤ්ඤමඤ්ඤං වචී සමාචාරං තංච අඤ්ඤමඤ්ඤං මනෝ සමාචාරං හතේම තියෙනවා අඤ්ඤමඤ්ඤං මේ දෙකම අන්‍යෝන්‍ය වශයෙන් පිරිසිදු වෙන්න උපකාර වෙනවා එකක් විතරක් කළාට හරියන්නේ ඔබට හොඳට කල්පනා කරන්න ඕන ඔබේ හිතට තරහ ආපු වෙලාවට තරහ අයින් කරන එක එකක් ඒකෙන් වෙන්නේ හිත හිස් වෙනවා නමුත් ඒ හිස් වෙන හිත මෛත්‍රියෙන් මෙත්තානුසතිය වඩලා මෛත්‍රියෙන් පුරව ගන්න ඕන නැත්නම් හිත හිස් වෙනවා අසංය වෙනවා ඒ වගේම ප්‍රියමනාප දෙයට රාගයක් කැමැත්තක් සුන්දර බවක් ඇති වුනහම ඒ සුභ සංඥාව අයින් කරන්න අසුභය අනුපස්සනා කරන්න ඕන අසුභය අනුපස්සනා කරනකොට අර නිකාමලාභී වෙනවා කාමෙන් නිදහස් වෙනවා නික්කම් වෙනවා අර අසුභය අනුපස්සනා කළාට විතරක් හරියන්නේ නැහැ සුභදේ බැහැර කළාට අසුභය අනුපස්සනා කරලා නිකාමලාභී වෙන්න ඕන අර තරහින් කළා මෛත්‍රිය ගන්නවා වගේ අසුභය අනුපස්සනා කළා සුභ බව අයින් කළා නිකාමලාභී වෙන්න ඕන නික්කම්ම තත්වයටපත් වෙන්න ඕන ඒ වගේම අර නිත්‍ය සුඛාත් අයින් කරලා අනිත්‍ය දුක්ඛානත් දෙපැත්තම මෙනෙහි කරන්න ඕන අනිත්‍යං දුක්ඛං විපරිණාම ධම්මං මෙනෙහි කරන්නේ නිත්‍ය සුඛාත් අයින් කරන්න එතකොට නිත්‍ය සුඛාත් අසේවිතබ්බා අනිත්‍ය දුක්ඛානත් සේවිතබ්බා ඒ වගේම ඊළඟටත් බුද්ධානුස්සතියෙත් නිබ්බිදා අනුපස්සනාව වෙන අර සමුදය නිරෝධ කරන්න ඕන ඒ වගේම විරාගානුපස්සනාව වඩලා රාගය මිදින්නට වෙන්න ඕන නිරෝධානුපස්සනාව වඩලා රෝධකෙහිම නවත්තන්න ඕන පටි නිස්සග්ග වෙලා සබ්බ උපදී පජහති කරන්න ඕන ඔය සියලු තැන් වල මේ දෙපැත්ත ආනපාන අස්සපස්ස සේවිතබ්බා සේවිතබ්බා තියෙනවා දෙකක්ම කරන්න ඕන මේක හොඳට තේරුම් ගන්න ඕන එකක් කළොත් ඒක ප්‍රමාණවත් නැහැ දැන් එදා බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙන්නට පෙර බොහෝ ආගම්වල එකක් තිබුණා එක පැත්තක් තිබුණා ඔය හුලං ඇදීම් පිට කිරීම ඔය කසින පිරියම් වගේ දේවල් අර එන වේගය අයින් වුණා සමතේට පත් වුණා හැබැයි අර මුල උදුරා දාන්න පුළුවන් විදියට අර අනිත් පැත්ත කෙරුණේ නැහැ මේකයි අඩුව මේකයි වරද ඒ නිසා බුදුහාමුදුරුව මේක අංග සම්පූර්ණ කරන්න දෙපැත්තක් විග්‍රහ කළා මේ දෙපැත්ත ඔය කොටස් හතකට බෙදලා පියවර හතකින්ම කරෙන්න ඕන මේ පියවර හතම ඊටාම මිනිසෙකුට අවශ්‍යයි මේක කරන්න පුළුවන් මේක
කරන්න බැරි කමක් තියෙන එකක් නෙමෙයි. මේක කරන්න පුළුවන්. සතර කමටහන් හරියට වඩනවා නම් මේ හතම පූර්ණ වෙනවා. පහම පූර්ණ වෙනවා. අටපැත්තම සිද්ධ වෙනවා. ඒක තීරුම් ගන්න ඕනේ. බුදුහාමුදුරුව දැන් මේක මේ සිත පිරිසිදු කරගන්නට එහෙම නැත්නම් විමුක්ති ඥාන දර්ශනයට උපකාර වන ක්‍රියාකාරකම් හතක් විග්‍රහ කළා දෙපැත්තක් හතක දෙපැත්තක් ඒ දෙපැත්තක් මගින්ම පූර්ණ වශයෙන් හිතේ පාහම් පැහැදීම පිරිසිදු බව ඇති කර ගන්න ඕන හැම තිස්සෙම දෙපැත්තකින් පිරිසිදු වෙනවා බව දන්න කිලුටු කැටදී අයින් කරන්න ඕන පිරිසිදු දේ අතුරට ගන්න ඕන කිලුටු කැටදී අයින් කළා නැවතුවොත් පිරිසිදු දේ ගත්තේ නැත්නම් වැඩක් ඒ කියන්නේ ඔබ තරහක් ආවම කොමාරි දත්මිටි කාලා තරහ නවත්ත ගත්තට යටපත් කරගත්තට අයින් කරගත්තට වැඩක් නැහැ. එතෙන්ට අරහිත හිස්සන එක නවත්තන්න මෛත්‍රිය පරමෛත්‍රිය සියලු සත්වයන් කෙරෙහි ඇති වූ පරමෛත්‍රිය අප්‍රමාණ චේතෝ විමුක්තිය හිතට ගන්න ඕන. හිත ඇති කර ගන්න ඕන. එතකොට හරි. ඒ වගේම අර සුභ බව අත්තරින්න අසුභය අනුපස්සනා කරලා නෙක්ඛම්ම බව ගන්න ඕන. ඒ වගේම අර හිතේ ඇති වූ වැරදි නිච්ච සුඛාත්ව අයින් කළා ඒක අයින් කරන්න අනිච්චානුපස්සී දුක්ඛානුපස්සී අනත්තානුපස්සී අනුපස්සනා කරන්න. දෙපැත්තම තියෙනවා. මේක හොඳට තේරුම් ගන්න ඕනේ මේ දෙපැත්තම නැතුව හුස්ම ගත්තට පිට කළාට වැඩක් නැහැ. හුස්ම ගැනීම පිට කිරීමත් දෙපැත්තක්. හුස්ම ගැනීමෙනුත් අලුත් වාතය ඇහිලා පිරිසිදු වෙනවා ඌ අර වර්ණ වාතය පිට කිරීමෙනුත් පිරිසිදු වාක් ඇති වෙනවා නමුත් ඒක නෙමේ ඊට වඩා මේ ඇතුළත් බාහිරත් අධ්‍යාත්මාව බහිද්ධාව දෙපැත්තම පිරිසිදු වෙනවා අර තරහ අයින් කළා මෛත්‍රිය ගන්නකොට රාගය අයින් කළා අසුභානුසතිය වඩනකොට අර අනිච්ච දුක්ඛ අනාත්ම නේ කළා නිච්ච සුඛාත්ත අසමානී ඉවත් කරනකොට ඒ වගේම නිබ්බිදා විරාග නිරෝධා පටිනිසග්ග කරනකොට සබ්බ උපදී පජහති වෙනවා මේ සියලු පියවරවල් කරනකොට මේ හතම පූර්ණ වෙනවා දැන් මේ එදා ධම්සභා මණ්ඩපේ බුදුහාමුදුරුව මේ කරුණ හත මතු කළා විග්‍රහ කළා කරුණ හත විග්‍රහ කළේ නැතම් විස්තර කළේ නැහැ බුදුහාමුදුරුව කරුණ හත උද්දේශයක් ඇටියට මතු කළා පොඩ්ඩක් මඳක් නිහඬ වුණා මේ වම්සභා මණ්ඩපයේ හිටියා මහා ප්‍රඥන් වහන්සේ වන අග්‍රශ්‍රාවක මහා සාරිපුත්ත හාමුදුරුවෝ ඒවං බුද්දේ ආයස්මහා සාරිපුත්තෝ භගවන්තං එතද වූච භාග්‍යතුන් වහන්සේ අමතා සරියුත් හාමුදුරුවෝ අර කරුණහත විග්‍රහ කරලා සඳහන් කරලා නැවැත්තුවහම සරියුත් හාමුදුරුවෝ දැනගත්තා විනාඩිය දෙකක් නැවැත්තුවා. වහාම සරියුත් හාමුදුරුවෝ කටහඬ අවදි කළා කිව්වා ඉමස්සකෝ ආම්බන්තේ භගවතා සංකීර්තේන භාසිතස්ස විත්තාරේන අට්ටං අවිවත්තස්ස විස්තර වශයෙන් මේක විවෘත කළ නොකර ඒ කියන්නේ විස්තර ප්‍රකාශ නොකළ අවිවත්තස්ස එවං විත්තාරේන අත්තං ආජානාමි ඔබ වහන්සේ අවසර දෙනවා නම් ඔබ වහන්සේ විස්තර වශයෙන් විග්‍රහ නොකර මේ කරුණු හත මට පුළුවන් මේ ධම්සභා මණ්ඩපේ ශ්‍රාවකයන්ට විග්‍රහ කරන්න බුදුහාමුදුරුව නිහඬ වුණා නිහඬ වුණාම සරියුත් හාමුදුරුව දැනගත්තා අවසර ලැබුණ බව ඒ ගමන දැන් මේ සේවිතබ්බා සූත්‍රයේ ඊගාවට මේ ඡේදවල 110 නම් ඡේදවල තියෙන්නේ සරියුත් හාමුදුරුව මේ කරුණු හත පිළිබඳව මුලින්ම දේශනා කරපු දේවල් ඒවා ශ්‍රාවක භාසිතේ
ඉතින් දැන් සරියුත් ආම්දරුව කිව්වා දැන් එකක් එකක්ම සරියුත් ආම්දරුව ගත්තම අවුතු කළා කාය සමාචාරම් වික්කවේ දුයිදී නම් වදාමි සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි තංච අන්නමන්යන් කාය සමාචාරම් ඉතිකෝ උත්තං භගවතා කිංචේත්‍යං පටිච්ච උත්තං මේ වාග්යතුන් වහන්සේ මේ කැටියෙන් කියපු දේ මොකද්ද අට්ඨේ කියලා ඇහුවා ප්‍රශ්නයක් අහලා දැන් ඔන්න සරියුත් ආම්දරුව විස්තර කරනවා යතා රූපං බන්තේ කාය සමාචාරං සේවතු යම් කිසි කෙනෙක් මේ කාය සමාචාර සේවතු සේවනය කරනකොට ආශ්‍රය කරනකොට භාවිතා කරනකොට අකුසල ධම්මා අභිවඩ්ඩන්ති අකුසල ධර්මය වඩා වර්ධනය වෙනවනම් කුසල ධම්මා පරිහායන්ති කුසල ධම්ම පරිහාය වෙන්නට පත් වෙනවනම් ඒව රූපෝ काय समाचारो न सेवितब्बो सेवने नकल युतु एक सेवने नकल युतु अतिरि युतु देवनी पत्त यता रूपंको बन्ते काय समाचारं सेवतु अकुसल धम्मा परिहायन्ति कुसल धम्मा अभिवर्धन्ति एव रूपो काय समाचारो सेवितब्बो इतकोट मेक तमा ධර්ම නියාමය න්‍යාය ධර්ම තියරි එක මූල ධර්ම තියරි එක දෙපැත්ත මොකද්ද තමන්ගේ හිතේ යම් කිසි දෙයක් ඔය ඇහැට කනට නාසයට දිවට කයට මනට හයටම සේවතු ආශ්‍රය කරනකොට අරමුණු වෙනකොට ඒක අපි භාවිතා කළොත් සේවතු ඒ භාවිතය නිසා හිතේ අකුසල ධර්ම වඩා වර්ධනය වෙනවා නම් කුසල ධර්මයේ පරිහානියට පත් වෙනවා නම් ඒක භාවිතා නොකළ යුතුයි නැසෙවි අර තරහ ගන්නකොට මොකද වෙන්නේ තරහ ආවොත් තරහ ආශ්‍රය කළොත් අකුසල ධම්මා අභිවඩ්ඩන්ති කුසල ධම්මා පරිහායන්ති මෛත්‍රිය වැඩුවොත් මොකද වෙන්නේ අර අකුසල ධම්මා පරිහායන්ති කුසල ධම්මා අභිවඩ්ඩන්ති දෙකම කරන්න ඕන දෙකම කරන්න ඕන යෝගමයි රාගයක් ආවත් ප්‍රියමනාපදී අසුභානුස්සතිය වඩනකොට අර නෙකම්ම වෙනවා ඒකෙන් දෙපැත්තම සිද්ධ වෙනවා දැන් මෙතන මේ දෙපැත්ත සරියුතාම් දරුව කිව්වා මේක තමයි තියරි එක මේක මේ බුද්ධ දේශනාවේ එන සෑම කාරණයකටම මේක තියරි එකක් මේ තියරි එක කාටවත් වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි මේක නියත ධර්ම නියාමයක් කර්ම නියාමයක් මේක වෙනස් කරන්න බෑ ගන්න ඊට පස්සේ තව එකක් තියෙනවා මේ මේ කියපු එකේ ඒ යථා රූපං ඒව රූපෝ මොකද්ද යථා රූප කියන්නේ මොකද්ද ඒව රූප කිව්වේ මේක හොඳට තේරුම් ගන්න ඕන මේ රූප කිව්වේ අපි සිංහල භාෂාවෙන් කියපු රූප නෙමෙයි මෙතන මේ මාගදී භාෂාවෙන් යථා රූපං ඒව රූපෝ පෙළ දෙකේ තියෙන උඩ පෙළියේ තියෙන්නේ යථා රූපං බන්තේ ඒක ප්‍රතිපලය ඒව රූපෝ කාය සමාජය එතකොට මේ රූප කියන එක මාගදී භාෂාවේ රූපයි සිංහල භාෂාවේ රූපයි පටලවාගෙන තියෙන්නේ අර මේ මාගදී භාෂාවේ රූප කිව්ව සිංහල භාෂාවේ තියෙන පින්තූර රූප නෙමෙයි දැන් ඇහෙන් දකින චක්කු රූප තියෙනවා ඒක රූපයක් කනෙන් අහන සෝත රූප සද්ද රූප තියෙනවා ඒකත් රූප නාසයට එන ගන්ධ රූප තියෙනවා ගාන රූප ඒකත් රූපයක් දිවට එන රස රූප තියෙනවා ඒකත් රූපයක් කයට එන පහස පොට්ටබ්බ රූප තියෙනවා ඒකත් රූපයක් මනසට එන ධම්ම ඒකත් රූපයක් එතකොට ඔය ඇහැට කනට නාසයට දිවට කයට මනට හයට මේ නේවා රූප මේ රූප නැවත තුන් ආකාරයකින් වැඩි වෙනවා ප්‍රියමනාප මිහිරි මధుර රූප එන්න පුළුවන් ඇහැට කනට නාසයට දිවට කයට මනට ඒවට ඇලෙන්නේ අප්‍රිය අමිහිරි නොගැලපෙන නොපෑයෙන නොසීයෙන දෙවෙනි වේසේ රූප එන්න පුළුවන් ඒවටයි ගැටෙන්නේ ඒ වගේම අදුක්කම අසුක රූපත් එනවා ඒවා සංසන්දනය කර කර දෝලණය වෙවි මනිනවා
ඒවා අදුක්කම අසුක එතකොට අර ඇහැට කන්ට නාසයට දිවට කයට මනට එන රූප හයයි ඒක තුනෙන් වැඩි වෙනවා ප්‍රිය රූප අප්‍රිය රූප අදුක්කම අසුක රූප හය රතුන් දහට ඉවර නැහැ මේ රූප කිව්වේ තව මේ මනසට අතීත රූප තියෙනවා වර්තමාන රූප අනාගත රූප තුනක් තියෙනවා දුර රූප ළඟ රූප අජ්ජත්තික රූප බාහිද්ධා රූප හීන රූප ප්‍රනීත රූප ඒ වගේම ළඟ රූප දුර රූප දුරේවා සම්තිකය 11 ආකාරයක රූප අර දීගං වා හැටියට ඔබේ හිතේ තියෙනවා එතකොට ඔය අර 6වරත් තුන 18යි ඊට පස්සේ මනසට තියෙන ඒවා 11 ආකාරයයි ඔය සියලු දේවල් ඔය දැන් මේ ඉඳගෙන ඉන්නකොට එක්ක හිටගෙන ඉන්නකොට එක්ක යනකොට එනකොට කනකොට මොනකොට නානකොට ඕන වෙලාවක ඔය ඕන ආකාරයක රූපයකින් ඔබේ හිත කිලුටු කරන්න පුළුවන් ඔබේ හිතේ අකුසලය වඩා වර්ධනය කරන්න පුළුවන් කුසලය ප්‍රහීන කරන්න පුළුවන් එහෙම යම් කිසි වෙලාවක මේ ආරම්මණයක් ඇහිලා ඔය රූපයක් ඔබේ හිතට ආවොත් ඒක හිත කිලුටු වෙන එකක් බව තේරුම් ගත්තොත් වහාම අර ඒක බෑර කළා ඒක නොසේවිතබ්බා කළා අර හිත පිරිසිදු වෙන දේ භාවිතයට ගන්න ඕන ඒකයි මේකේ ධර්මතාවය ඒක ඔබට ඉඳගෙනත් කරන්න පුළුවන් හිටගෙනත් කරන්න පුළුවන් යනකොටත් පුළුවන් කනකොට නානකොට වැසිකිළියට ගියාම කෑම වෙනකොට මිදුලාතු ගන්නකොට වාහනයක් එලවනකොට ඕන ඉරියව්වක ඕන ඉරියාපතේකදී ඔබට පුළුවන්කම තියෙනවා ඔබේ හිත කිලුටු වෙන්න නම් එන්නේ කිලුටු වෙන එක නවත්තලා පිරිසිදු කරගන්න බැරිද පුළුවන්ද පුළුවන් වෙන්න ඕන එතකොට මේ භාවනාව කරන්න ඕනේ ගල් පිළිමයක් වගේ ඉඳගෙන නෙමෙයි. තේරුණාද? ගල් පිළිමයක් වගේ ඉඳගෙන භාවනා කරාට වැඩක් නැහැ. මොකද එතනින් නැගිටින්න ඕනේ. දැන් අර ප්‍රාණයාම භාවනාව එහෙම නැත්නම් මේ අද ලංකාවේ තියෙන ඔය සම්මත භාවනා මධ්‍යස්ථානවල කරන්නේ ගල් පිළිමයක් වගේ ඉඳලා අර තැනකට කොටු කරලා එතන ඉන්නකොට ඔය මොකවත් නැහැ. හැබැයි නැගිටලා ගිය ගමන් අර වැඩේ කරනවා මොකද යනකොට එනකොට කනකොට බොනකොට නානකොට වැසිකිලි කැසිකිලි යනකොට උගන්නලා නැහැ මේ භාවනා මධ්‍යස්ථාන උගන්න තියෙන්නේ අර ගල් පිළිමයක් වගේ නොසෙල්වි ඉන්නකොට විතරයි යමක් කෙරෙන්නේ සිද්ධ වෙන්නේ ඊට පස්සේ භාවනා මධ්‍යස්ථානේ සතියක් ඉඳලා ගෙදර ගියාම අර හරකට කන්න දුන්නේ නෑ සුමානියා අර විඥාණයට ආහාර දෙවීම පොඩ්ඩක් නැවැත්තුවා සුමානියා ගෙදර ගියාම මොකද වෙන්නේ අර ලෙහෙලා හරි ආරක හවු හවු ගාලා කනවාර සුමානටත් ඇති වෙන්නේ ඒ වගේ ওই භාවනා මධ්‍යස්ථානවල ඔබේ අම්මල තාත්තල සීයලා ආච්චිල වැඩි හිටියෝ ගිහිලා සුමානයක් දෙකක් ඉඳලා එනවනේ ගෙදර බලන්න හොඳට පොඩ්ඩක් පරීක්ෂා කරලා අර ගෙදරින් භාවනා මධ්‍යස්ථානයට ගිහිල්ලා සුමානෙකට පස්සේ ආවම තරහ යන්නේක ඒ වගේම රාගය ඒ වගේම ආශාව කැමැත්ත සිය දහස් ගුණයෙන් වැඩි වෙනවා මොකද හේතුව ඉගැන්වුවේ නැහැ ආවට පස්සේ කරන්න ඕන දේ ඉගැන්වුවේ නැහැ භාවනා මධ්‍යස්ථාන තුළදී ඉර කළා තාවකාලිකව මේක කෘතිමව ආටිෆිෂලි මේක කන්ට්‍රෝල් කරා නමුත් දැන් ගෙදර ආවට පස්සේ හොඳට නිදහස් වුණා දැන් අර හිතට වේගත් වේගෙන් එනවා අර සුමානෙටත් ගැලපෙන විදිහට හව් හව් ගාලා කනවා ඒකයි වෙන්නේ නමුත් මෙතෙන්දී අපි මේ සාමාන්‍ය තත්වයක් යටතේ ඕනෑම ක්‍රියාවක් වැඩක් කරනකොට ඒ කරනකොට අපි ඉගෙන ගත්තොත් මේක කරන්ඩ අපි ගෙදර ගියාට පස්සෙත් ඒක වෙනසක් නැහැ මෙතන හිටියත් එකයි ගෙදර ගියත් එකයි ඔබ දැන් හොඳට හිට පුරුදු වෙලා පුහුණු වෙලා පදන් වෙලා ගිහිල්ලා තියෙන්නේ වැසිකිළියට ගියත් කනවා යනවා එනවා නානවා මොනවා මෙතන ඉඳගෙන ඉන්නවා හිටගෙන ඉන්නවා ඔය හැම වෙලෙම ඔබේ හිතට අර කිලුටු වෙන එහෙම නැත්නම් මේ අකුසලා අභිවර්ධන්ති කුසලා පරිහායන්ති ඒ දෙකම වෙන වැරදි දේ අයින් කරන්නත් ඒ වගේම
අකුසල ධම්මා පරියායන්ති කුසල ධම්මා අභිවද්ධන්ති දෙකම සිද්ධ වෙන්න දේ කරන්න ඉගන්නනවා. නමුත් අර භාවනා මධ්‍යස්ථානවල එහෙම ඒවා කියන්නේ නැහැ. මේ ධම්ම පරියාය උගන්වන්නේ මේ තියරි එක කියා දෙන්නේ නැහැ. තියරි එක කියන්නේ නැතුව භාවනා කරලා වැඩක් නැහැ. තේරුම් ගන්න බැහැ. ඊට පස්සේ දැන් මේ තියරි එක හරියට තේරුම් ගත්තා නම් ඔබ මෙතෙන්දි කරන දේ ගෙදරදිත් කරන්න පුළුවන්. ගෙදර කරන්න ඕන දේ මෙතෙන්දිත් කරලා දෙනවා කියා දෙනවා. ආයි ඔබ කොහේ ගියත් මේ ලෝකේ කොතැනකට ගියත් පිටරට ගියත් මේ රටේ හිටියත් කොතැනකට ගියත් ඔබ හරියට තේරුම් ගත්තොත් ඔබේ හිත කිලුටු වෙන දේ අත්තරිනවා. ඒ සමගම ඔබ යුගනද්දව අන්න එකයි යුගනද්දව කිව්වේ. ඒවලෙම තරහා අයින් කරලා මෛත්‍රිය ගන්නවා. රාගය අයින් කරලා අසුභානුස්සතිය වඩලා සුන්දර බව අයින් කරනවා. ද්වේෂය අයින් කරලා මෛත්‍රානුස්සතිය වඩනවා. ඒ වගේම අර ඔබේ හිතේ නිත්‍ය වූ සුඛ වූ අත් වූ වැරදි දේ අයින් කරන්න අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං වඩනවා. ඒ අනුව නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිස්සග්ගාය සබ්බ උපදී පජහති වෙනවා. සියලු උපාදානයන්ගෙන් මිදී නිදහස් වෙන්න පුළුවන්. මේක තමයි තියරි එක. මේ තියරි එක මූල ධර්මයේ න්‍යාය හරියට තේරුම් ගන්න අවශ්‍යයි. ඔබ භාවනා කරනවා නම් කරන්න ආවන. ඊළඟට දැන් මෙහෙම සරියුත් හාමුදුරුවෝ කියලා මේක මේ කාය සමාචාරං සඳහා ඔබ දන්න සිල්පද තුනක් පාණාතිපාතා අදින්නාදාන කාමේසු මිච්ඡාචාර ඒව තමයි කාය සමාචාර. වචී සමාචාර හතරක් මුසාවාදා පරුසාවාචා පිසුනාවාචා සම්පප්පලාපා. මනෝ සමාචාර තුනක් අභිජ්ජා ව්‍යාපාද විහිංසා. මේ දස සිල් දස අකුසලිය මේ සරියුත් හාමුදුරුවෝ ඉස්සෙල්ලා මේ කාය සමාචාර වලින් ඔය පාණාතිපාතා අදින්නාදායි හෝති කාමේසු මේ කාමේසු මිච්ඡාචාරී කෝපන හෝති විග්‍රහ කළා. මේ තුන තමා කාය සමාචාර. එහෙම ඒක විග්‍රහ කළා. ඒක විග්‍රහ කර ඒක මම දිගටම එකින් එක කියන්න යන්නේ නැහැ. මේක තව හුඟක් වෙලා ගිය නිසා ඊට පස්සේ අනිත් පැත්තත් විග්‍රහ කළා. දැන් සරියුත් හාමුදුරුවෝ එකක් අපි ගමුකෝ. ඉදබන්තේ ඒකච්චෝ පානාතිපාතී හෝති ලුද්දෝ ලෝහිත පානී හතක් පහතේ නිමිත්තෝ අධ්‍යාපන්නෝ පාන භූතේසු. යම් කිසි කෙනෙක් පානාතිපාතී හෝති පණ ඇති සතෙකුට කරදරයක් කරනවා නම් ලුද්දෝ ලේසොලවනවා ලෝහිත පානී මරනවා ලේවලනවා හතක් පහතේ පහත් කරලා නිවට කරනවා අධ්‍යාපන්න නැහැ අධ්‍යාපනෝ පාන භූතේසු. යම් කිසි සතෙකුට ප්‍රාණයක් ඇති කෙනෙකුගේ ප්‍රාණය නිරුද්ධ කරනවා එක්ක විනාශ කරනවා එක්ක ගහනවා නිවට කරනවා මේ වගේ ඔක්කොම එක පානාතිපාතී හොටි ඒක අකුසලයේ වඩා වර්ධනය වෙන කුසලයේ පරිහානියට වන ඒකේ අනිත් පැත්ත මේ සරියුත් හාමුදුරුවෝ විග්‍රහ කරනවා. ඉදවන්තේ ඒකච්චෝ පානාතිපාතම් පහය පානාතිපාතා පටිවිරතෝ හොති. පාණාතිපාතම් පහය පාණාතිපාතා පටිවිරතෝ හෝති. එහෙම නිහිත දණ්ඩෝ නිහිත සත්තෝ ලජ්ජී දයාපන්නෝ සබ්බ පාන භූත හිතානු කම්පී විහෙරති. දැන් මේක හොඳට තේරුම් ගන්න ඕන. මෙතන නෑ අර පාණාතිපාතා වේරමණී කියන එක මෙතන නෑ. වේරමණී සික්ඛාපදං සමාදියාමි මෙතන බුදුහාමුදුරුව කිව්වේ නැහැ. මෙතන තියෙන්නේ පාණාතිපාතම් පහය පාණාතිපාතා පටිවිරතෝ හෝති. මේ පටිවිරතෝ හෝති කියන එකේ තියෙනවා සතර සංවර සීලයක්. ඉන්ද්‍රිය සංවර සීලය, ප්‍රත්‍ය සංවර සීලය, ප්‍රාතිමොක්ඛ සංවර සීලය, ආජීවක පාරිශුද්ධ සංවර සීලය. ඒ වගේම සංවර ප්‍රතිපදා පහක් තියෙනවා. සංවර සීලය, චේතනා සීලය, ප්‍රාණ සීලය, වේරමණී සීලය, අවිතීකම සීලය. දැන් මේක
වචන වලින් කිව්වට ඔබට ටිකක් තේරුම් ගන්න බෑ ඔබ දැන් අහලා තියෙන්නේ පණ ඇති සතෙකුගේ පණ ඝාතනය කිරීමෙන් වැළකෙන වීරමණී කියන්නේ වැළකීම වීරමණිය සතෙක් පණ ඇති සතෙකුට කරදර නොකර ඒ සතාව අමතක කරලා අත්හරින්න කියලා එකයි පාන පානාති පාතා වීරමණී සික්කව නමුත් පානාති පාතා පටිවිදතෝ හොති කියන්නේ ඒක නෙමෙයි ඊට වඩා උඟක් ගැඹුරුයි මේකට උදාහරණයක් කින් කියා දෙන්න ඕන මේක පැහැදිලි කරන්න ඕන ඒ වගේ හැම සිල්පදයකටම මේ පටිවිදතෝ හොති කිව්වොත් ඊට වඩා වෙනස් ගැඹුරු අර්ථයක් තියෙනවා අපි ගම්මු මේක ත්‍රිපිටකයේම තියෙන උදාහරණය බුදුහාමුදුරුව ජීවමාන හිටිය කාලේ බුදුහාමුදුරුව හිටියේ කැලේ වනාන්තරයක අසපුවක ගසක් ඇට හෝ ගල් වෙනක ගම තිබුණ ටිකක් එහා කැලේ මැදින් ගමට යන්න ඕන පොයේ දවසට සිල්වත්තුන් ආහිල්ලා ශ්‍රාවකයන් ඇවිල්ලා සිල් සමාදන් වුණා ඒ කාලේ ඒ කාලෙත් එහෙම වුණා මේ සිල් එක උපාසක මහත්තයෙක් ඇහිල්ලා අර සම්මත අනුව පානාති පාතා වීරමණී සික්කාපදන් සමාදියාම් වෙලා තව සිල් උපාසක කෙනෙක් ඇහිල්ලා මේ සිල් සමාදන් වෙනව වෙනුවට අර පානාති පාතම් පහයි පානාති පාතා පටිවිදතු හොති අදිෂ්ඨාන කරගෙන හිටියා දැන් අර දබාලට කෑම කණ්ඩ ගෙදර යනවා ඔය දෙන්නම් එක්කෙනෙක් එක පාරකින් ගියා යනකොට වලක වැදලා හිටියා ටිකක් මුව පැටිය ගොඩ එන්න බැරුව ටිකක් ලොකු වලක් ගොඩට එන්න බැරුව මුව පැටියෙක් වැටලා හිටියා මේ උපාසක මහත්තයා දැක්කා මේ මුව පැටියා වැටලා ඉන්නවා දැක්කා වෙන දවසක දැක්කා නම් හොඳට මරාගෙන ගන්න හොඳ මුව පැටිය හැබැයි දැන් අද සිල් අරගෙන හින්දා සිල් සමාදන් වෙලා හින්දා පානාති පාතා වීරමණී සික්කාපදම් වීරමණී වීරමණී සතුන් මැරීමෙන් වැළකෙන්නට අදිෂ්ඨානයක් කළා ඒකින්ද අර සතාව නොදැක්කා වගේ ගෙදර ගියා ගිහිල්ලා කෑම කාලා ආවා මොකවත් කළේ නැහැ නොදැක්කා වගේ අහක බලාගෙන ගියා මොකද මේ හේතුව එකපාරට මතක් වුණා මං අද සිල් සමාදන් වෙලා ඒකින්ද මැරුවේ නැහැ ගියා යන්න තව අනික් උපාසක අම්මා උපාසක මහත්තයා පානාති පාතම් පහය පානාති පාතා පටිවිදතෝ හොති නිහිත දණ්ඩෝ නිහිත සත්වෝ සබ්බ පාන භූත හිතානුකම්පී හොති සබ්බ පාන භූත හිතානුකම්පී ඒ උපාසක මහත්තයා දැක්කා අර මුව පැටියා ඒ සත්වයා කෙරෙහි අනුකම්පාවක් ඇති වුණා මගේ ප්‍රාණය වගේම මේ මුව පැටියටත් ඒ මුව පැටියාගේ ප්‍රාණය වටිනවා ඒ සතාට අවශ්‍ය ඌව ටැන් කළා ගොඩ අරගෙන වතුර ටිකක් කෑම ටිකක් දීලා එයාටත් අබේදානය දීලා එයාට අනුකම්පා සහිතව සාගතව එයාවත් එයාගේ ජීවිතේ බේරුවා වෙනස තේරුණාද දැන් වෙනසක් තියෙනවද ඈ අර වීරමණී සික්කාපදන් සමාධිය වීරමණී කියන්නේ විරමණේ කියන්නේ වැළකීම පැරදි නොකර වැළකිනවා ඒක එකක් ඒක නිවනට උපකාර වෙන දෙයක් නෙමෙයි ඒක සමාජ සම්මතයෙන් චාරිත්‍රයක් ඒක චාරිත්‍ර සීලයක් ඒක වාරිත්‍ර සීලයක් චාරිත්‍ර සීලයක් ඒක නිවනට උපකාර වෙන සීලයක් නෙමෙයි ඒක බුදුහාමුදුරුවන්ගේ සීල්පදයකුත් නෙමෙයි බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙන්නට පෙර කකුසඳ කෝණාගම නෙමෙයි මහා සම්මත රජුරුවන්ගේ කටන් දීපංගර බුදුහාමුදුරන්ටත් ඉස්සෙල්ලා ඉඳන් මේ සමාජයේ චාරිත්‍ර වාරිත්‍ර සීල හැටියට ඔය පන්සිල් සමාදන් වුණා අර බෝසත් දරුවා මව් කුසට ආවම බෝසත් මව මහාමායා දේවිය සිල් සමාදන් වුණා එහෙමනම් බුදුහාමුදුරන්ගේ එකක් වෙන්න බෑනේ එහෙනම් බුදුහාමුදුරුව බුදුනාට පස්සේ මේ පන්සිල් දුන්නේ මිනිස්සුන්ට අටසිල් දුන්නේ මිනිස්සුන්ට දසසිල් දුන්නේ මිනිස්සුන්ට නෑ ඉතිසනේ නම් තිබුණා බුදු කෙනෙක් බුදු වෙන්නේ සීල් දෙන්න නෙමෙයි නයි සීල වතන් හෝති අටක්කරා තීන පදම් බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙන්නේ ලෝකයට දේශනා කරන්නේ මේ අකුරු අටක පද තුනකින් යුත් අනිච්චං දුක්ඛං අනිච්ච දුක්ඛ අනාත්ත එහෙම නැත්නම් අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං මෙන්න මේක මේ ධර්මතාවය කියා දෙන්නයි බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙන්නේ නැතුව සීල් කියා දෙන්න නෙමෙයි සීල් සමාදන් කරවන්න නෙමෙයි
ඒක නිසා බුදුහාමුදුරුව මේ සීලයත් අලුත් කළා වෙනම පුබ්බේ අනනුසුතේසු ධම්මෝ පෙර නොඇසූ විරු අර්ථයක් ධර්මයක් මේ සිල් පදවලට දුන්නා මොකද්ද පාණාතිපාතම් පහය පාණාතිපාත පටිවිරතෝ හොති බුදුහාමුදුරුවන්ගේ සීලය යම් සමාදානං තං වතන්නේ මේ සංවරට්ඨේන සීලං සංවරට්ඨේන එතකොට බුදුහාමුදුරුවන්ගේ සීලය සංවර සං දැකලා සංවර වෙලා සංසිඳවලා සම්මා වෙන්න ඕන සං දකින්නේ නැතුව සංවර වෙන්න බෑ සං දකින්න ඕන ඒක නිසා මේ ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න ඕන ප්‍රත්‍ය සංවරය ඇති කරගන්න ඕන ප්‍රාතිමුක්ඛ සංවරය ඇති කරගන්න ඕන ආජීවක පාරිශුද්ධ සංවරය ඇති කරගන්න සංවරය සීලයට මේ නිවනට උපකාර වෙනවා මිසක් අර රත විනීත සූත්‍රයේ තියෙනවා කොසල් රජුව ගමනක් යනකොට මේ සීලය එක කරත්තකින් ගියා වගේ ඒ කරත්තය අත්හැරලා ඊගාවට තව කරත්තකින් ගියා ඒ කරත්තෙත් අත්හැරලා තව කරත්තකින් ගියා එතකොට ඇහුවා මේ රත විනීත සූත්‍රයේ මහා පුන්න මහඳුරෝ මේ කොසල් රජුව මෙතන ඉඳන් අතෙන්ද ගියේ මේ නගරේ ඉඳන් අර නගරයට කොයි කරත්තෙන්ද කරත්ත හතකින් ගියා එක කරත්තකින් නෙමෙයි කරත්ත හතෙන්ම ඒක නිසා සීලයෙන් විතරක් නෙමෙයි නිවන් දැක්කේ සීලය එක කොටසක් පමණයි සීලය කිව්වට සමාදන් වන සීලය නෙමෙයි සමාදන් වන සීලය හොඳයි ලෝකේ සම්මතයේ පවත්වන්න චාරිත්‍ර වාර්ථ සීලයක් හැටියට මේ සමාජයේ යහපත්ය හැසිරෙන්න ඒක අවශ්‍යයි නමුත් ඒ හැසිරීම නිවනට ප්‍රමාණවත් වෙන්නේ නැහැ නිවනට ප්‍රමාණවත් වෙන්න නම් මේ ඉන්ද්‍රිය සංවරය ප්‍රත්‍ය සංවරය සිව්පසය ප්‍රාතිමොක්ඛ සංවරය ආජීවක සාරිත්‍ර සංවරය ඇති කරගන්න මේ හතේම මේ 10ම මේ කිව්ව අර කාය සමාචාරම් පහ තුනයි පානාතිපාත ආදින්නා දාන මිච්ඡා කාමේසු මිච්ඡාචාර ඒ තුනයි ඊට පස්සේ වචී සමාචාරම් පහන් වල තුන හතරක් තියෙනවා ඒක මුසාවාදා පරුසාවාචා පිසුනාවාචා සම්පප්පලාප ඒක දෙපැත්තම විග්‍රහ කළා ඊට පස්සේ මනෝ සමාචාරම් තුනයි අවිජ්ජා ව්‍යාපාද විහිංසා ඒ තුනත් විග්‍රහ කරා මේක හොඳට මේ ත්‍රිපිටකේ තියෙනවා ඔය පොතේ තියෙනවා එකින් එකම කියා ගන්න දෙපැත්තක්ම විග්‍රහ කරලා පෙන්නලා කියලා දීලා තියෙනවා මේ කාය සමාචාරම් පහන් වචී සමාචාරම් පහන් මනෝ සමාචාරම් පහන් එතකොට මේ පහන් කියන తত্ত্বය පූර්ණ වෙන්න නම් අර පාණාතිපාතම් පහය පාණාතිපාතා පටිවිරතෝ හෝති අදින්නාදානම් පහය අදින්නාදානා පටිවිරතෝ හෝති කාමීසු මිච්ඡාචාරම් පහය කාමීසු මිච්ඡාචාරා පටිවිරතෝ හෝති මුසාවාදම් පහය මුසාවාදා පටිවිරතෝ හෝති පිසුනාවාචම් පහය පිසුනාවාචා පටිවිරතෝ හෝති සම්පප්පලාපම් පහය සම්පප්පලාපා පටිවිරතෝ හෝති මිසක බේරමණී නෙමෙයි බේරමණී හොඳයි චාරිත්‍ර වාදිත සීලක් හැටියට ඒක බුද්ධ භාෂිතයක් නෙමෙයි ඒක බුද්ධ දේශනාවක් නෙමෙයි ඒක සම්මත චාරිත්‍ර වාදිත්‍යයක් ඒක වරදක් නැහැ ඒකෙන් පටන් ගැනීම වරදක් නැහැ මුත් ඒක විතරක් නෙමෙයි මේක සංවරත්වය තියෙන්න ඕන මේක බුදුහාමුදුරුව මේ සූත්‍රයේ ඉතා පැහැදිලිව දේශනා කළා ඊට පස්සේ සරියුත්තාමුදුරුව ඊට පස්සේ මේ තුන විග්‍රහ කළා කාය සමාචාරම් පහන් වචී සමාචාරම් පහන් මනෝ සමාචාරම් පහන් තුන විග්‍රහ කළා ඒකට සම්බන්ධ තවත් හතරක් මනෝ සමාචාරම් පහන් කියන එකට සම්බන්ධ තවත් හතරක් ඒක තමයි චිත්තූපපාදම් පහන් සිතේ උපදින අර සිතට අරමුණු වූ අරමුණක් දිගේ සිත රෝද ගන්නකොට ඇති වෙන ආකාරය කාම විතක්ක විචාර ව්‍යාපාද විතක්ක විචාර විහිංසා විතක්ක විචාර ඒකත් අර වාම ප්‍රහාණය කළා අපි මේකෙන් විදී නිදහස් වෙන්න ඕන කාම විතක්ක විචාරාවත් නෙක්ඛම්ම සවිතක්ක සවිචාර වඩන්න ඕන
ව්‍යාපාද විතක්ක විචාරාවොත් අව්‍යාපාද මෙත්තානුස්සති වඩන්න ඕන. විහිංසා විතක්ක විචාරාවොත් අවිහිංසා සවිතක්ක සවිචාර වඩන්න ඕන. එතකොට අරේ හිතේ උපදුණු දේ කිලුට පැත්තට අකුසල් පැත්තට යන්නේ පිරිසිදු වෙනවා පාහන් වෙනවා. ඊළඟට සංඥා පටිලාභම් පාහම් බිකවේ දුවිදේ නම් වදා ද්‍යාකාර සංඥා පටිලාභේ. දැන් ඔබට සංඥා කීයක් වෙනවද? ඔබට දැන් මේ මොහොතේ සංඥා කීයක් ලබා ගන්න පුළුවන්? ඇහෙන් දකින රූප නිසා චක්කු සංඥා, කනට ඇහෙන ශබ්ද නිසා මේ මං කියන එකත් සද්දයක් සෝත සංඥා, ඒ වගේම ඔබේ නහයට ගාන සංඥා, දිවට රස සංඥා එනවා. දැන් වුණත් ඔබ උදේ කෑව දෙයක්, ඊයේ කෑව දෙයක්, පෙරේද කෑව දෙයක්, ගිය සුමානේ කෑව දෙයක් දැන් එකපාරට දීගං වායනවා, අතීතයක් එනවා. ඒ වගේම දවල්ට කන දෙයක් ගැන කවුරු හරි කිව්වොත් ඇහුවොත් තාම කෑවේ නැහැ, දැන් අනාගතයට ඉදිරියට කන දෙය රස දැන් දිවට දැනෙනවා. ඒ වගේම කයට යම් ආකාරයක පහසක් දැනෙනවා. ඒ වගේම මනසට ධර්මතාවයක් දැනෙනවා. දැන් මේ ඇහැට කනට නාසයට දිවට කයට අරමුණු වන අරමුණු ඇහැ නිරෝධ කරලා කන නිරෝධ කරලා නාසය නිරෝධ කරලා නවත්වන්න පුළුවන්ද? පුළුවන්ද? බෑ. ඇහැ නිරෝධ කළ හැකිද? බෑ. නමුත් ඔබ හොඳට දැනගන්න මේ අද භාවනා මධ්‍යස්ථාන ලංකාවේ තියෙන 365 ගානකම, ඒ වගේම නක්කාවට කුලරත්න කියලා දැන් හාමුදුරුවෝ දැන් මහාන වෙලා ඉන්නවා, පොතකුත් ලියලා තියෙනවා. මේ සංඥා නිරෝධේ නිවනයි. ඒ කියන්නේ ඇහැ නිරෝධ කළ යුතුයි, කන නිරෝධ කළ යුතුයි. ඔබ ඔය රේඩියෝ එක අහන්න, ඔය අභිධර්මයේ කියන හාමුදුරුවෝ මොකද කියන්නේ කියලා, ඇහැ නිරෝධ කරන්න පුළුවන්, කන නිරෝධ කරන්න පුළුවන්, නාසය නිරෝධ කරන්න පුළුවන්, දිවකය ඔක්කොම නිරෝධ කරන්න පුළුවන් කියලා කියන්නේ. ප්‍රසිද්ධියේම කියනවා, ලැජ්ජ නැතුවම කියනවා, අඥානකමින්ම කියනවා. නමුත් ඔය ඇහැ නිරෝධ කරන්න නම් ඇහැ කන කරන්න ඕන, කන නිරෝධ කරන්න නම් කන බීජි කරන්න ඕන, මන මොංගල් කරන්න ඕන. ඒ කරන්න තමයි කියන්නේ. ඒක නෙමේ නිරෝධ කරන්න ඕන. බුද්ධ දේශනාවේ කොහෙවත් ඇහැ කන නාසය දිවකය මන නෙමේ නිරෝධ කරන්න ඕන. නිරෝධ කළ හැක්කේ ඔය ඇහෙන් රූපයක් දැකලා අර චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥාන, මේ උපදින වේගය වේදනාව ආවේගයේ චිත්තාවේගය, මෙන්න මේ වේගය ආවේගයේ චිත්තාවේගයේ විඥාන ශක්තිය නිරෝධ කළ හැකිය. එහෙමනම් නිරෝධ කළ හැක්කේ ඇහැ කන නාසය දිවකය නෙමේ, ඇහෙන් රූපයක් දැකලා ඒ නිසා උපදින අර චිත්ත ආවේගය වේගය වේදනාව. මෙන්න මේකට කියනවා සංඥා වේදිත නිරෝධය. මොකද නිරෝධේ වේදිතයි නිරෝධ කරන්න පුළුවන්. එතකොට බුද්ධ දේශනාවේ තියෙන්නේ චූල වේදල්ල මහා වේදල්ල සූත්‍ර දෙකේම තියෙන්නේ අර ධම්මදින්නා අරහත් මෙහෙණිය විසාක උපාසකට දේශනා කරපු ওই චූල වේදල්ල මහා වේදල්ල සූත්‍ර දෙකක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ. මෙතන පැහැදිලිව විග්‍රහ කළ විස්තර කළා තියෙනවා මේ සංඥා නිරෝධයක් කරන්න බෑ, සංඥාව නිසා ඉබේ වේගයක් උපදින්නේ නැහැ. සංඥාව අජ්ජන්තිකව ඇහැට රූප සංඥාවක් ලැබුණාම පටිච්ච වුණොත් චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥාන. අර විඥානයක් උපදින්නේ කරුණු හයක් මුල් කොට. අර සං චේතනා පවත්තලා සම්පස්ස කරලා සංකාර කරලා සමුදේ බිහි වෙලා අනුසය බිහි වීම නිසා. එතකොට ඒකයි වේගයේ වේදනා. ඒ වේගයේ වේදනාව ආවේගයේ චිත්තාවේගය විතරයි නිරෝධ කරන්න පුළුවන්. ඇහැ නිරෝධ කරන්න බෑ, කන නිරෝධ කරන්න බෑ. නිරෝධ කළ හැක්කේ ඇයින් රූපයක් දැකීම නිසා ඔබ තුළ ඇතිවෙන සංචේතනා සම්පස්ස. සංචේතනා නිරෝධ කළ හැකි, සම්පස්ස නිරෝධ කළ හැකි, සංකාර නිරෝධ කළ හැකි. කොහොමද? සබ්බේ සංකාරා අනිච්චාති.
सभ्य संकारा दुखाति सभ्य धम्मा अनत्ताति उन्न निरोध करना है अनिच्छं दुखं विपरिणाम धम्मं वेदुहाम निरोध वेन निरोध कलोत ओबे हित किरुटुवीम नवतिनवा हित पिरिसुदु वेन मेक तमा संज्ञा पटिलाभं पाहं करन क्रमय ඊළඟට දිට්ඨි පටිලාභං ඒත් ඒකමයි තියෙන්නේ අර අවිජ්ජා ව්‍යාපාද විහිංසා තුලින් තමයි දිට්ඨි භාවය ඇති වෙන්නේ ඒ වගේම අත්ථ භාවය ඇති වෙන්නේ මේ හතරම චිත්ත හිතේ උපදින චිත්ත උපපාදං ඒ වගේම සංඥා පටිලාභං දිට්ඨි පටිලාභං අත්ථ භාව පටිලාභං හතරම ඔය ඇහැට කන්ට නාසයට දිවට කයට මනට වර්තමාන මොහොතේ හෝ අතීතයේ හෝ දැකපු ආකපු බලපු විඳපු මේ කරුණු අය නිසායි ඔය දේවල් හිත කිලුටු වෙන්නේ හිත කිලුටු වෙන්න එනවා එනකොටම ඊට විරුද්ධ වූ අර යහපත් දේ කරනකොට අර මේ අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං වඩනකොට අර නිච්ච සුඛාත්ථය ඉවත් වුනහම නිබ්බිදාය විරාගාය නිරෝධාය පට්නිසග්ග වෙලා අර කිලුටු දේ අයින් වෙනවා පිරිසිදු දේ ඇතුළට ගන්නවා හිතේ සචිත්ත පරියෝදපන සචිත්තය පූර්ණ වශයෙන් පිරිසිදු වෙනවා මේක මේ හතම සරියුත්තාමුදුරුව දෙපැත්ත දුවතාවය සේවිතබ්බා අසේවිතබ්බා තත්ත්වය ප්‍රකාශ කරලා පෙන්ලා දීලා පිරිසිදු කරගන්න හැටි පාහං විග්‍රහ කරලා කියනු කියාදීල සරියුත්තාමුදුරුව නැවැට්ටුවා බුදුහාමුදුරුව තාම ධර්මාසනේ ඉන්නවා බුදුහාමුදුරුවත් මේක අහගෙන හිටියා අහගෙන ඉඳලා ඕකේ 118 වෙනි ඡේදයේ තියෙනවා සාදු සාදු සාරිපුත්ත සාදු සාදු කෝත්වං සාරිපුත්ත ඉමස්ස මයා සංකිට්ඨේන වාචිතස්ස විත්තාරේන අත්තං අවිවත්තස්ස එවං විත්තාරේන අත්තං ආජා නාසි බුදුහාමුදුරුව ජීවමාන ඉන්න කාලේ මහා ප්‍රඥාන් මහන්සියලා වූ මහා සාරිපුත්ත හාමුදුරුව ඉතාම ගැඹුරු සූත්‍ර ධර්ම දේශනා කර මහා කච්චායන හාමුදුරුව මහා කොට්ටායන හාමුදුරුව මහා අනුරුද්ධ හාමුදුරුව සමහර දේවල් මොග්ගල්ලාන හාමුදුරුව මුගලන් මේ වගේ මහා ප්‍රඥාන් වහන්සේලා හිටියා මහා පුණ්‍ය හාමුදුරුව ඒ වගේ අය හිටියා ඒ වගේ අය බොහෝ තැන්වලදී මේ ශ්‍රාවකයන්ට ධර්මයේ දේශනා කළා ඒ ශ්‍රාවක භාසිතය බුදුහාමුදුරුව සාදු 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 තුන්වරක් සාදු දීලා බුද්ධ භාසිතයක් බවට නිර්දේශ කළා අනුදැන වදාලා ඒවා ඊට පස්සේ ත්‍රිපිටකයේ බුද්ධ භාසිතයේ සඳහන් වෙනවා ඉතින් ඒක නිසා බුදුහාමුදුරුව එතෙන්දී සරියුත් හාමුදුරුවන්ගේ අනුදැන වදාරලා ඊට පස්සේ ඒක නැවතත් පොඩ්ඩක් 118 වෙනි ඡේදේ විග්‍රහ කරලා තියෙනවා විග්‍රහ කරලා එතනින් ඒ කරුණු 18 අවසන් කරලා ඊළඟට බුදුහාමුදුරුව ආයිසරයක් තව කරුණු 4ක් 119 වෙනි ඡේදේ තව කරුණු 6ක් මතු කළා මෙතන අර මුල් කරුණු 7ෙන් සඤ්ඤා පටිලාභම් පාහම් විකවේ දුයිදේ නම් වදාමි කිව්වනේ අන්න ඒ කරුණ දැන් ආයි හයකට බෙදුවා මේ සඤ්ඤාව නිසා චක්කු විඤ්ඤයං රූපම් පාහම් දැන් චක්කු සඤ්ඤාව නිසා හෙන් දකින් රූපේ දැක්කහම චක්කු විඤ්ඤයං රූපම් පාහම් සෝත විඤ්ඤයං සද්දම් පාහම් ගාන විඤ්ඤයං ගන්ධම් පාහම් ජීවා විඤ්ඤයං රසං පාහං කාය විඤ්ඤයං පොට්ටබ්බං පාහං මනෝ විඤ්ඤයං ධම්මං පාහං මේ හයම ඇකන නාසය දිවකය මනට හම්බ වෙන සියලු රූප ශබ්ද ගන්ධ සුවඳ රස සුව පහස ධම්ම භාවිතා කරන්න හොඳ නැහැ අපි භාවිතා කළ යුතු දේකුත් තියෙනවා බැහැර කළ යුතු දේකුත් තියෙනවා
සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි දැන් මේක හොඳට තේරුම් ගන්න ඕන අර සංවර සීලේ පළවෙනි කොටස තමයි ඉන්ද්‍රිය සංවර සීලය මේ ඉන්ද්‍රිය හයම සංවර නම් ඔබ භාවිතා කරන්නේ පිරිසිදු වෙන දේ පමණයි අසංවර නම් ඔබ දන්නේ පිරිසිදු වෙනවද අපිරිසිදු වෙන බවද කියලා අසංවර නම් කිලුට වෙන දේත් ප්‍රියමනාප මිහිරි මధుර දේ භාවිතා කරනවා අප්‍රියා මිහිරි දේ බැහැර කරනවා එතකොට පෘථග්ජන පුද්ගලයෙක් කරන්නේ ඇහැට කනට නාසයට දිවට කයට මනට හයටම අරමුණ ප්‍රියමනාප දේට තණ්හාවෙන් ඇලෙනවා අප්‍රිය අමීරි දේට ගැටෙනවා දෙකෙන්ම එයා මිම්මක් හදාගෙන මිම්මක් හදාගෙන ප්‍රිය අප්‍රිය මනින්න හැබැයි එයා දන්නේ ඒකේ ප්‍රතිඵලය මේ ඉන්ද්‍රිය එහෙම නැත්නම් අකුසලය වරාවර්ධනය වෙනවද කුසලය පරිහානියටපත් වෙනවද දැන් බුදුහාමුදුරුවෝ කිව්වේ මේ ඉන්ද්‍රිය සංවරය ඇති කරගත්තොත් ඒ පුද්ගලයා එහෙන් දකින්නාර කිලුට වෙන දේ හැබැයි ඒවා අසේවිතබ්බා පිළිසිදු වෙන දේ දකින්නවා ඒවා සේවිතබ්බා තෝරගන්න දන්නවා ඒ ආර්ය ශ්‍රාවකයා තෝරගන්න දන්නවා පෘථග්ජන පුද්ගලයා තෝරගන්නේ ප්‍රිය දේ බැහැර කරන්නේ අප්‍රිය දේ ආර්ය ශ්‍රාවකයා තෝරගන්නේ හිත පිළිසිදු වෙන දේ තෝරගන්නවා හිත කිලුට වෙන දේ අත්හරිනවා මේක තමයි භාවනාව මේක හොඳට තේරුම් ගන්න ඕන එතකොට ඔබ අර පෘථග්ජන කාලේ ධර්මයේ නොදන්නා කාලේ මාන වුණාට හරියන්නේ නැහැ මාන වෙලා අවුරුදු 60ක් උපසම්පදා සම්මතයෙන් හිටියත් අර ප්‍රිය දෙයට ඇලෙනවා නම් අප්‍රිය දෙයට ගැටෙනවා නම් මේ ඉන්ද්‍රිය සංවරයක් නැත්නම් අර චක්කු විඤ්ඤායන් රූපම් පාහන් දුයි දේනම් වදාමි දෙයාකාරයෙන්ම නොකරනවා නම් ඒ පුද්ගලයා ආර්ය ශ්‍රාවකෙක් වෙන්නේ නැහැ බුද්ධ ශ්‍රාවකෙක් වෙන්නේ නැහැ ඔය සම්මතයෙන් මාන බමුණේ ඉතින් ඒක නිසා මේක හොඳට කල්පනා කරගන්න ඕන මේ ආර ශ්‍රාවකෙක් වෙන්න නම් ආර මග් ගමන් කරන්න නම් මේ ඉන්ද්‍රිය සංවරය ඉන්ද්‍රිය හයම එකක් නෙමෙයි හයම මේ වගේ සංවර කරගන්න ඕන මෙතන මේ හයම කිව්වේ ඉන්ද්‍රිය සංවරය ඇති කරගත යුතුයි අසංවර විදියට ඉන්ද්‍රිය පාවිච්චි කිරීම නැවතිය යුතුයි අසංවර වුණොත් ආයතන සංවර වුණොත් ඉන්ද්‍රිය දෙකක් තියෙනවා ඔබගේම ඔය ඇහැ කන නාසය දිවකය මන අසංවර නම් ප්‍රිය දෙයට ඇලෙනවා නම් අප්‍රිය දෙයට ගැටෙනවා නම් ඒවා ආයතන චක්කායතනය සෝතායතනය ගානායතනය ජීවායතනය කායතනය මනායතන ආයතන හයක් ආයතන කියන්නේ අහක යන කුණු එකතු කරගෙන ඇතුළට ගන්න හයක් ඉන්ද්‍රියන් පාවිච්චි කරනවා නම් ඉන්ද්‍රිය සංවරය තියෙනවා නම් කුණු කොයි වෙලාවකවත් කෙලෙස් ඇතුළට ගන්න ඒවා අයින් කළා නික්ලේශී තත්වය ඇතුළට ගන්නවා ඒක තමයි ඉන්ද්‍රිය එතකොට ඔබ ඔබගේ ඔය ඇහැමයි ඔබ ධර්මය දැනගත්තට පස්සේ ධර්මානුකූලව හැසිරෙන්න පටන් ගත්තට පස්සේ මේක භාවිත කරනකොට ඔබගේ ඔය ඇහැ කන නාසය දිවකය මනම ඉන්ද්‍රිය ධර්මයක් හැටියට ඔබට නිවනට උපකාර වෙනවා පිරිසිදු වෙන්න උපකාර වෙනවා ඔබ ධර්මයේ නොඇසු අසුතත් පුතග්ඥන පුද්ගලයා නම් අර අරියාණන් අද්දස්සාවි අරිය ධම්මේ අකෝවිදෝ අරිය ධම්මේ අවිනීතෝ නම් ඔබ ඔබේ ඇහැ කන නාසය දිවකය මන ප්‍රිය දෙයට ඇලිලා අප්‍රිය දෙයට ගැටිලා ආයතන හයක් ඇටියට පාවිච්චි කරලා ඇතුළාන්තයේ අධ්‍යාත්මී කිලුට කරගන්න අකුසල් සිතක් ඇති කරගන්නවා කුසලයේ පරිහානියටපත් වෙනවා මේක තමා මේ ඉන්ද්‍රිය සංවරය මේ අතර මේ හය කිව්වේ ඒකත් සරියුත් හාමුදුරුව නැවත විග්‍රහ කරාම බුදු හාමුදුරුව ඒකෙත් නැවත විග්‍රහ කළ සාදු සාදු කියලා ඒකත් අනුදැන වදාළා ඊට පස්සේ 121 වෙනි ඡේදයේ තියෙනවා තවත් කරුණු කීපයක් ඒක මේ ප්‍රත්‍ය සංවරය අපිට චීවර පින්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය ඕන පැවිද්දෙකුට ගිහියෙකුට ඇඳුම් පැළඳුම් ආහාර ඉසට වහලක් ගයක් බේතේ තුන
ඒව නැතුව ජීවත් වෙන්න බෑ මේ ලබාගත් මනුස්ස ශරීරය පවත්ව ගන්න බෑ මේ මනුස්ස ශරීරයක් ලබා ගත්තාම මේක පවත්වා ගත යුත්තේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගන්න මනුස්ස ශරීරය පවත්වා ගන්න නැතුව මේ මනස පාවිච්චි නොකර චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගන්න බෑ ඉතින් ඒක නිසා ගීයක් උනත් පැවිද්දෙක් උනත් ස්ත්‍රියක් උනත් පුරුෂයෙක් උනත් මේ ලබාගත් මනුස්ස ශරීරය මේ ආකාරයට නිරෝගීව පවත්ව ගන්න ඔය ආහාර ඇඳුම් පැළඳුම් ඉස්සට වහලක් බීටේට් අවශ්‍යයි ඒවා නැතුව බෑ හැබැයි ඒවා ගන්න හැම වෙලේකම තමන් ඒවට යම් ආකාරයකට තමන් හම්බ හරි හම්බ කරලා එකතු කරලා ගත්තත් නොගත්තත් අර පැවිද්දෙකුට නම් හරි හම්බ කරන්නේ නැහැ අනුන් දෙන දෙයින්මයි අපෙන්නේ හැබැයි ඒ ගන්න හැම මොහොතකම මොනවාද ජීවර පින්ඩ පාත සේනාසන ගිලාන ප්‍රත්‍ය ඒ වගේම ගාමම් පහන් නිගමම් පහන් නගරම් පහන් ජනපදම් පහන් පුග්ගලම් පහන් පහන් කියන්නේ පිටිසිදු වෙන්න ඕන ඒ හැම අවස්ථාවක් පින්ඩ පාතම් පහන් ජීවරම් පහන් කොහොමද පිටිසිදු වෙන්නේ ණය නොවි ගන්න ඕන ණය ගෙවලා ගන්න ඕන දැන් අපි ගම්මු පින්ඩ පාතේ කියලා දැන් කවුරු හරි පුද්ගලයෙක් ශ්‍රාවකෙක් දායකෙක් පින්වතෙක් මොනවා හරි කෑමක් බීමක් බත් වේලා බත් හොදි ව්‍යංජන වේලා ගෙනත් දෙනවා පින්ඩ පාත කියන්නේ පාත්‍රයට බෙදෙන පින්දු පාත්‍රයට දැන් අද පින්ඩ පාතත් වැරදි දැන් අද පින්ඩ පාත කියන්නේ මේ අර පාරේ ගිහිල්ලා එකව කොල්ල සල්ලි හැම එකව කොන්නගත් පින්ඩ පාත ඒක නෙමේ මෙතන තියෙන්නේ පාත්‍රයේ වළඳන්න ඕන පාත්‍රයට බෙදෙන පිඬු පිඬ පාත ඒක කොහේ හරි ඉඳලා කවුරු හරි දාන ගෙනල්ලා පිඬ පාත බෙදුවත් උයලා බෙදුවත් පාත්‍රයට බෙදෙන පිඬු පිඬ පාත නමුත් අද ඒකත් වැරදි විදියට සම්මතයෙන් ආම්ද්‍රුව ඔය සල්ලි පිඬ පාත කරනවා ඒවා වැරදි ඒ වගේ දේවල් පිඬ පාත නෙමෙයි පාත්‍රයට බෙදූ පිඬු පිඬ පාත එහෙම පිඬ පාතේ පාත්‍රයට බෙදුවට පස්සේ බෙදලා ඉවරුණාට පස්සේ ඒ පින්ඩ පාතය සකස් කළ අර කුඹුරු වැව්ව ගොවියටත් එතන වත් තියෙනවා නම් එළවලු වැව්ව නම් එතන එළවලු තියෙනවා නම් ඒ වගේම අනික් සියලු දෙයට ඒ හැදූ සකස් කළ දැන් මුළු තැඟේ ඉව්ව හාල් ගෙනාව හාල් කෙටුව සුද්ධ කර ගවිලා ඉවත් කළ පිරිසිදු කරපු මේ සියලු දෙනාට අපි ණයයි මේ තත්වයට මේ කන්න පුළුවන් තත්වයට මේකපත් කර ඒ සියලු දෙනාට අපි ණය ගෙවන්න ඒ සියලු දෙනාට කැපකොට පින් අනුමෝදන් කරලා පින් පාර තව කොටසක් ඉන්නවා මේක හොඳට තේරුම් ගන්න ඕන අපි පින් දෙනකොට අර කුඹුරු ඇව්ව ගොවියගේ හාල් කෙටුව මුදලාලිගේ අර ඕදලා සුද්ධ පවිත්‍ර කළ ගල්වැලි ඉවත් කරපු කවුරු හරි එතකොට ඊට පස්සේ මුළු තැඟේ ඉව්ව ඒ වගේම මේ බෙදලා පාත්‍රයට බෙදුව මේ සියලු දෙනාගෙන් පින් බලාපොරොත්තු වන පරතත්තු උපජීවී ඥාතීන් පිරිසක් ඉන්නවා මේ සියලු දෙනාටත් අපි කැපකොට පින් අනුමෝදන් කළ පින් පවරලා පින් දීලා ණයෙන් මිදිලා නිදහස් වෙලා මේ පළවෙනි බත් පිට වළඳන්න ඕන එතකොට අර පින්ඩ පාතම් පාහං ණය වෙන්නේ නැහැ ණය වුණොත් ඉදිරියට ආයි ඉපදිලා අනුසය ඉතුරු වෙනවා ඒක නිසා ඉදිරියට ඉපදිලා ණය ගවන්න වෙනවා ඔබ මේ ඉපදිලා තියෙන්නේ ඔය ණය තියෙන නිසා ඔය ණය මේ ජීවත් වෙන්නේ ණය ගවන්න හැබැයි මේ ජීවත් වෙනකොට ඔබ ණය ගවන්නයි ඉපදුනේ දැන් ණය ගෙව ගවා යනවා අලුතෙන් ඊට වැඩිය ණය වෙනවා අලුතෙන් ණය වෙන එක නවත්තන්නයි සතර කමටහන් තියෙන්නේ අතර කමටහන් කරනවා නම් අලුතෙන් නැහැ නවං නත්ති සම්බවං නවං කිව්වේ අලුතෙන් නත්ති කියන්නේ නවත්තනවා සම්බවං අනුසේපදීම සමුදේ බීම නවත්තනවා අර සතර කම අර ණය ගෙවනකොට ඒකත් අර කීනම් පුරාණ ඒ සියලු ණය අර පින්ඩ පාත සකස් කළ ඒ සියලු දෙනාට ණය වෙනවා ඒ ණයෙන් මිදී නිදහස් වෙනවා ඉතින් ඒක නිසා මේ සිව්පසය සංවරත්වයෙන් ප්‍රත්‍ය සංවරත්වයෙන්
සිව්පසේ භාවිතා කරන්න ඕන. සිව්පසේ භාවිතා නොකර හරියන්නේ නැහැ. සිව්පසේ අනිවාර්යෙන් අවශ්‍යයි මේ ජීවිතේ පවත්වාගෙන යන්න. ජීවිතේ පවත්වාගත ගන්න ඕන පෙළපාලි යන්න දේශපාලනේ ඩිල්ලන්න ඔය විදේශපාලන ඔය දිවාවල කෑ ගහන්න රාජ්‍ය පාලනය කරන්න නෙමෙයි අවශ්‍ය තමන්ගේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඉන්ද්‍රිය සංවරය ප්‍රත්‍ය සංවරය ඇති කරගන්න. ඒ මිසක් දැන් පෙළපාලියන්ද උද්ඝෝෂණ කරන්න ඔය චන්ද්‍රැස්වීම වල කතා කරන්න දේශපාලනය කරන්න ඒව කරොත් අර අනාසනේ නිසින්නම් අගෝචරේ චරන්නම් පාපකේ මිත්තේ පජන්නම් වෙලා ශාසනය විනාශ කරනවා. තමන්ගේ නිවනත් නැති කරගන්න. ඔය සියලුම දේශපාලනය කරන චන්ද්‍රැස්වීම කරන දේශපාලනට ඉල්ලූ සියලු හාමුදුරුවෝ නෙමෙයි. ඒගොල්ලෝ අසංවර පුද්ගලයෝ. ඒගොල්ලෝ කවදක්වත් නිවන් දකින්නේ නැහැ. මේ මනුස්සත්ව ප්‍රතිලාභයක්වත් නැවත ලැබෙන්න සුදුසුකමක් නැහැ ඒගොල්ලන්ට. සියලු සුදුසුකම් නැති කරගන්න. කොමාරේ අමාඩුවෙන් මනුස්සත්ව ප්‍රතිලාභයක් ලැබුවා. නමුත් කවදා හරි මිය පරලෝ ගියාට පස්සේ ආයිනම් මනුස්සත්ව ප්‍රතිලාභයක් කල්ප කාලාන්තරයකට ලැබෙන්නේ නැත්තත් ඒකට ඒගොල්ලොම කරුණු සකස් කරගෙන ඉවරයි. ඉතින් ඒක නිසා හොඳට තේරුම් ගන්න ඕනේ මේ සිව්පසය ප්‍රත්‍ය සංවරය සිව්පසය බොහොම සංවරත්වයෙන් ණය නොවි පාවිච්චි කරන්න භාවිතා කරන්න. මේ දැන් මේක කරුණු අතර ඊට පස්සේ සරි උත්තමලු විග්‍රහ කළා. දැන් මේක එතන විග්‍රහ කළා. දැන් කරුණු තුනක් විග්‍රහ කළා. අර කාය සමාචාරම් වචී සමාචාරම් පහස ඔය දස අකුසලයෙන් දස කුසලයේ හදාගන්න හැටි. ඊට පස්සේ ඉන්ද්‍රිය සංවරය තමයි අර චක්කු විඤ්ඤයම් රූපම් පහන් සෝත විඤ්ඤයම් සද්දම් පහන් ඉන්ද්‍රිය සංවරය. මෙතන ප්‍රත්‍ය සංවරය. මේ සංවර තුන තියෙනවා නම් යම් කිසි කෙනෙකුට අනිවාර්යෙන් මගපල් ලබන්න උපකාර වන පරියාප්ති ශාසනය ධම්ම පරියාය පූර්ණේ වෙනවා. අකුසලයේ යෙදෙන්නේ නැහැ, කුසලයේ යෙදෙනවා. අකුසල් සිතක් ඇති වෙන්නේ නැහැ, හිත කිලුටු වෙන්නේ නැහැ, කෙලෙස් ඇති වෙන්නේ නැහැ, නික්ලේශී තත්ත්වයක් ඇති වෙනවා. ඉතින් ඒක නිසා ඒකත් මේ සරියුත් හාමුදුරුවෝ විග්‍රහ කළාට පස්සේ දැන් මේ තුනම විග්‍රහ කළා. විග්‍රහ කළාට පස්සේ ඊට පස්සේ මේක සාරිපුත් හාමුදුරුවෝ මේකට උපකාර වුණා. බුදු හාමුදුරුවෝ මේක අනුදැනවදාලා මේක තමයි ධම්ම පරියාය. ඒ අනුව ඉදමෝච භගවා අත්තමනෝ ආයස්මා සාරිපුත්තෝ භගවන්තං වාසිතං අභිනන්දුති. මේක එත නීතිය සියලු දෙනා තේරුම් අරගෙන මේ සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි ධම්ම පරියාය තේරුම් ගත්තා. ඒ අනුව කටයුතු කළා, මගපල් ලබන්නට උපකාර වුණා. ඔබ සියලු දෙනාටත් මේ සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි පරියාය ධම්ම පරියාය මේ දෙපැත්ත දුවතාවය තේරුම් ගන්න ඕන. මේ බුද්ධ දේශනාවේ ත්‍රිපිටකයේ මජ්ඣිම නිකායේ මේ සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි ධම්ම පරියාය බොහොම පැහැදිලිව විස්තර කරලා විග්‍රහ කරලා මේ සූත්‍ර දේශනාව තියෙනවා. නමුත් මේ සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි ධම්ම පරියාය පසුගිය වසර 1800ක් තුල 800 ගානක් තුල මේ බුද්ධ ශ්‍රාවකයෙක් මහායානිකයෝ කොහොමත් නැහැ තේරවාදීන් වුණත් කිසිවෙකුන් මේ ධම්ම පරියාය අට ධර්ම නිරුක්ති පටිසම්භිදා සහිතව මනුස්සයෙකුට තේරුම් ගන්න පුළුවන් විදිහට විග්‍රහ කළා, විස්තර කළා, මතු කළා පෙන්වලා දුන්නේ නැහැ. මේ ධම්ම පරියාය තමයි න්‍යාම ධර්ම. මේ න්‍යාම ධර්මය තේරුම් ගන්න අපි මේ කරන කියන හිතන සියලු දේ හිත කිලුටු වෙන වැඩ අත්තරින්න ඕනේ. එතෙන්දිම හිත පිරිසිදු වන දේ කරන්න ඕන. තරහක් එනකොටම තරහින් කළා මෛත්‍රිය වඩන්න ඕන. රාගයක් එනකොටම අසුභානුස්සතිය වඩලා නෙක්ඛම්ම වෙන්න ඕන, නිකාමලාභී වෙන්න ඕන. ඒ වගේම අර රාගය, ද්වේෂය, මෝහය හිතේ එන්නේ ඒවා නිච්ච වෙලා සුඛ වෙලා අත් වෙලා තියෙනවා. ඒ නිච්ච වූ සුඛ වූ අත් වූ දේ අයින් කරන්න අනිච්ච අනුපස්සනා කළා, දුක්ඛ අනුපස්සනා කළා,
විපරිණාම ධම්මය අනුපස්සනා කළා ඒකෙන් බැඳින් නිදහස් වෙන්න ඕන නිබ්බිදා වෙන්න ඕන ඒකෙන් විරාගා වෙන්න ඕන නිරෝධා පටිනිසග්ග වෙලා සබ්බ උපදී පජාති කරන්න මේක තමයි ධම්මපරියායේ හරය මේක තේරුම් ගන්නකම් මේ සේවිතබ්බා සූත්‍රය මම වසර 1800 ගණනකට පස්සේ මේ විග්‍රහ කරලා විස්තර කරනකම් මෙහෙම ධර්මතාවයක් ධම්මපරියායක් ලෝකෙ තියෙන බව කිසිවෙකුත් මතු කරලා පෙන්වුවේ නැහැ නිවන් දකින්න මග වැහුනේ ඔය සේවිතබ්බා ධම්මපරියාය වෙනුවට හුලං ඇදීම පිටිකිරීම බඩ පිම්බීම හැකිලිම දැම්ම විසුද්ධි මාර්ගයෙන් උත් ඒ වගේ පස්සේ කාලෙක මහායානික පඬිවරුත් මේ වෙනුවට මේ සේවිතබ්බා ධම්මපරියාය විනාශ කරලා ඒ වෙනුවට ඔය විසුද්ධි මාර්ගය අරවා මේ පොත්වල තියෙන උලන් ඇදීම් පිටකිරීම කසින පිරියම් කිරීම වගේ දේවල් මතු කළා ඒකට එබුවා ඔබලා මේක යටපත් කළා අරක මතු කළා ඒක නිසා නිවන වැහුණා නිවන වැහුවේ මිනිසුමයි හැබැයි වචන මාගදී වචන ඕවමයි නමුත් අර පරිවර්තනය කරනකොට සිංහල වචන ඕ වෙනත් වචන සම්පූර්ණම ධර්මයට නොගැලපෙන දේවල් ලිව්වා පරිවර්තනය කළා කිව්වා ඒ අනුව නිවන වහගත්තා නිවන වැහුවා මිසක් බුදුහාමුදුරුවෝ කළේ වැහිලා තිබුණ නිවන විවෘත කළා දැන් අපි කරන්නේ වැහිලා තිබුණ නිවන විවෘත කරන වෙන මොකක්වත් නෙමෙයි මේ නිවන කියන එක කවදක්වත් නැති කරන්න බෑ කාටවත් වහනවා යටපත් කරනවා ආවරණය කරනවා අපි කරන්නේ මේක නිරාවරණය එච්චරයි